පින්නතුනි පින්නතියනි අද මේ උතුම් පොහොදිනේදී මේ පින්නත් විස බලාපොරොත්තු වන්නේ යම් දහම් ගැටළු නැත්නම් ඉදිරිපත් කරලා ඒ වාට ධර්මාර්ථවල පිළිතුරු ලබා ගන්නයි තන් සුණාත සාදුකම් මනසිකරවොත් කියන උතුම් බුද්ධ දේශනා පරිදි මේ අහන්න හොඳින් මෙනෙහි කරන්න කියලා දේශනා කළ ධර්මයට අනුව මදින් අහලා අර්ථවත් තේරුම් ගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ අපි ඒවාදීන් ප්‍රශ්නකින් ඉගෙනගෙන විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙමු. පළමුවෙන් ප්‍රශ්නය ඒවා කියනවා ඇස ඇවිල්ලා ගත්තේය රූපයෝ ඇවිල්ලා ගත්තේය චක්කු විඥානයෝ ඇවිල්ලා ගත්තේය චක්කු සංපස්සයෝ ඇවිල්ලා ගත්තේය චක්කු සංපස්සජා වේදනාවෝ ඇවිල්ලා ගත්තේය ආදී වශයෙන් දුන්න කර්මත්තානේ විග්‍රහ කරලා දෙන්න කියලා. ඒ වගේම ඇවිලෙන ආකාරය 11 කින්නක ඇවිලෙන ආකාරය විග්‍රහ කරලා දෙන්න කියලායි ඉල්ලීමක් කරන්නේ. උගක් ගැඹුරෙන් විග්‍රහ කර ගන්න ඕනේ. ඇස රූපය චක්කු විඥානය චක්කු සංපස්සය චක්කු සංපස්සජා වේදනාව කියන මේ කාරණා පහ අරගත්තොත් අභිධර්ම ක්‍රමයට අනුව මේවා ඉතා මාත්‍ර අංශු මාත්‍ර රූප මාත්‍රයක් ඒ වගේම නාම මාත්‍රයි. ඒවයි මේ විග්‍රහ කරන්නේ අභිධර්ම ක්‍රමයට. නමුත් මෙතන මේ කර්මස්ථානෙදී පෙන්නන්නේ සූත්‍ර පිටකයේ තිබෙන ආකාරයේ සම්පින්දන කරපු කොටස් වශයෙන්. ඇද කිව්වහම එබඳු අංශු මාත්‍ර රූප අංශු මාත්‍ර කෝටි ප්‍රකෝටි ගන්නක් එකතු වෙලා හටගත්ත ඇසක් ගැනයි එතන විග්‍රහය. රූපේ කිව්වහමත් ඒ වගේ. ඒ රූප අංශු මාත්‍රයක් නෙමෙයි දැන්නත් උද්ධාටකයක් අරගෙන රූපයේ උද්ධාටක මාත්‍රයක් නෙමෙයි අප්‍රමාණීය කිතු වෙලා හටගන්න රූපකාණ්ඩය. ඉතර ඇස රූපේ චක්කු විඥානය කිව්වත් ඒ වගේ. චක්කු විඥානය කියලා අභිධර්මයේ පෙන්නන්නේ චක්කු විඥානය කියන්නේ චිත්ත විවිධිය කියන්නේ චිත්තක්ෂණ මාත්‍රයක්. එතන වෙන චිත්තක්ෂණයක්. ඒ කියන්නේ අකුරු තරම් ගහන මොකක් කෝටි ගානකට බෙදලා බැලුවොත් පංගුවක් තරම් මාත්‍රයක් කියලා ඒවා උපමාවතේ සඳහන් වෙනවා. මෙතන පෙන්නන්නේ එහෙම මාත්‍රයක් නෙමෙයි. යම්කිසි කාල සීමාවක් තුළ යම්කිසි ආකාරයකින් දැකී සම්පින්දනයක් ඉදිරි කරපුවා. ඒ සම්පින්දනයේදී කියන හඳුන්වන නම තමයි චක්කු විඥානය කියන්නේ. නැත්නම් අපි පිළිපෙණීම. අපි දැනෙන මට්ටමේ පිළිපෙණීම. යමක් හඳුනා ගන්න පුළුවන් මට්ටමේ පිළිපෙණීමකුයි ඒක. එතකොට චක්කු සංපස්සේ කියලා කියන්නේ. අපි ඇහෙන යමක් දිහා බල බල ඒක යම්කිසි ආස්වාද සහිතව ස්පර්ශ කර කර ඉන්නවා. අන්‍යෝන්‍ය අවස්ථාවක් ගැනයි වෙන්නේ. චක්කු සංපස්සජා වේදනාව කිව්වේ ඒ ස්පර්ශ කිරීම හේතු කොටගෙන. යම්කිසි අප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් හටගන්න. ඇයි යම් රූපයක් දිහා බලපුවාම ඒ රූපේ පිළිනකොට ඒ වගේම ඒ රූපයේ සමහරකට ඉච්ඡ ප්‍රිය එකක් හැටියට පෙන්නොත් ඒක ප්‍රිය භාවයක් ඇති වෙනවා. ඒ සුඛ වේදනාවක් එනවා. නැවත නැවත ස්පර්ශ කරමින් බලනවායි කියන්නේ. ඉතින් සුඛ වේදනාවක් වශයෙන් දැනෙනවා. ඒ වගේම ඇසට අනිත්‍ය අප්‍රිය එකක් ආවොත් ඒක දුක්ඛ වේදනාවක් වශයෙන් දැනෙනවා. දුක දර්ශනය. එතන ඒ වගේම මධ්‍යස්ථ දර්ශනක් ලෝකේ තියෙනවා. මධ්‍යස්ථ වශයෙන් එකක් ආවොත් මධ්‍යස්ථ වශයෙන් තමයි දැනෙන්නේ. ඒක සැප දුක් දෙකමයි තියෙන ඇති දර්ශනය. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ අවස්ථා තේරුම් ගන්න ඕනේ. මේ ඇහැ කියපු අවස්ථාව අපේ මේ මක්කුලියක් තියෙනවා ඇහැ කියලා පේන ඇහැ. අන්න ඒකමයි මේ අරගන්න. ඊ අරගෙන බලනවා මේක එකක් නෑද මේ ඇහැ රූපේ චක්කු විඥානේ ආදී මේ සියල්ල. 11 කින්නකින් ඇවිල්ලා ගන්න. මේක එකින් එක තෝරා ගන්න ඕනේ. මේ ඇවිලෙනවා පේන්නේ නැත්නම් මොකද අපි ඇවිලෙන ආකාරය පිළිබඳව විමර්ශනය කරන්නේ නැති නිසා. අපි විමර්ශනය කරන්නේ එකක්වත් නෙමෙයි. යම් ආස්වාද මාත්‍රයක් තියෙනවා නම් අන්නේ ලස්සනයි ලස්සනයි කියලා හැඟීමෙන් ගන්න තියෙන ආස්වාද මාත්‍රයක් විතරයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක විතරයි හිතන්නේ. අනික් වගේ නම් අමතක කරනවා. ඒව දුක් අමතක කරනවා. ඒව හටගන්න ගිනි අමතක කරනවා. එකක්වත් මතක් කරන්නේ නැතුව ඇලීම් කරනවා යම් කෙනෙක් ඇලුනා නම් අර ආස්වාද මාත්‍රේ අන්නේ තමයි ප්‍රියමනාපයෙන් අල්ලගෙන තණ්හාව උපාදාන වශයෙන් ඇවිල්ලා බැඳලා ඉන්නේ. ඒ ඇලුනහම බැඳුනහම අපිට මේ යථාර්ථයේ පේන්නේ නැතුව යනවා. ඒ ඇලීමේ බැඳීමේ වැහෙනවා. නැත්නම් චන්දරාගයේ ඉච්ඡාව තණ්හාව ආදී වචන වලින් කිව්වේ අන්නේ ස්වභාවයෙන් බැඳෙනවා. ඒක ඊතර වැහිලා යනවා. අන්නේ එකයි මේ. ඊතර ඇත්ත වැහෙන්නේ වැහිලා යනවා. ඒ වැහිලා ගිරි පේන්නේ නැතුව යනවා. එතන අපි බලන්න ඕනේ
ekini kene gini hada ganna kaari etara marana me gini hada ganni kaaga ginnen nævila gatti dan me æha rūpe chakku viññāne chakku sampasse ja vedanāva kiyen me kāraṇā pahama eka podiyan pasē gāna eka podiye darinnanne balanna අර මාත්‍ර විග්‍රහ විදර්මයේ වෙන ප්‍රමේයද ඒ සෝක්ෂම චිත්ත විග්‍රහයක් වෙනකොට නාම රූප විග්‍රහයන්ගෙදී ඒවා වෙන්නා. මෙතෙන්දී අපි ක්‍රමයන් දැනගන්න ඕනේ. මේ ඇහැ කියන ඝන සංඥාවේ හැවටින් නැති වෙන්න ඒක ගන්න ඕනේ. තේරුම් ගන්න. ඇහැ කියන්නේ මොකද්ද? සතර මහා භූතයන්ගෙන් හටගත්තු සතර මහා භූතකේ ඉතාම සූක්ෂම රූප කලාප අනන්තයක් සම්පින්නනේ වෙලා. ඒකෙන් හටගත්තු යම්කිසි කුලියක් විදා ඒක කියන්නේ නෙමෙයි කියලා දැනගන්න ඕනේ. ඒක ඥානවන්තව දැනගැනීමටයි තියෙන්නේ. එකක් කියලා එකක් හැවටෙන්නේ නැතුව. එකක් වාගේ පේන්නේ. රූප පොදියක් කියලා දැනගත්තාම ඒ ඥානයේ වෝචන විචා මේ ටික ඇති. ඒ ඉරයි තියෙන්නේ. ඒ රූප කියලා කියන්නේ ඒවා. එකක් වාගේ පේන රූපේ. අර සුද්ධාත්මක අප්‍රමාණික පොදියක්. දුර්ම කරලා දැනුනේ. එබැවින්නම් ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු පඨවි ධාතු ආදී ධාතු හතරෙන් හටගත්ත පොදියක්. එකින් එකට බලන්න පුළුවන්. ඉතින් ওই විදිහට බලාගුණාම ඒකකයක් වශයෙන් පෙන්ලා තිබුණාට ඒවා ඒකාන්තයෙන් ඒකක නෙමෙයි. ඒවා මායා දර්ශන. පොදියක් එකතුනහම පේන්නේ නැහැ. වැලි කැට ගොඩක් එකතුනහම වැලි ගොඩ එකක් වශයෙන් පේනවා. එක වැලි ගොඩක් කියලා අපි ඒකට කියනවා. නමුත් එක වැලි ගොඩක් ඇඳලා තියෙන වැලි කැට ලබෝහයක් උදාල් ප්‍රමාණයක් එකතු වෙනවා. අන් මේ ආකාරයේ තේරුම් ගන්නකොට මේ හැම එකක්ම හැදිලා තියෙන්නේ එහෙමයි. ඒතර ඝන සංඥාවකින් හිත වැදිලා තිබුණා නම් ඒකෙන් විදහස් වෙනවා. ගුලාවේ විදහස් වෙනවා. ඒතර අපි දැනගන්නවා මේ එකක් වාගේ අපි ගත්තට ඒවා මායා දර්ශන විතරයි. සමූහයක් එකක් වශයෙන් සකස් වෙලා තියෙනවා හේතු බල වශයෙන්. එහෙම තේරුම් ගන්න. ඒතර ඇහැ රූපේ ඒ වගේ. චක්කු විඥානයේ කිව්වත් ඒ වගේ. අර ක්ෂණ මාත්‍ර අප්‍රමාණයක් ඉවතු වෙලා ඒක එකතු වෙලා කියන්නේ වර්තමානයක් නෙමෙයි. චක්කු විඥානය කියලා අපි උදේට ගත්තේ. චක්කු විඥාන මාත්‍රේ අයිතිය ගන්නකොට ගෙවිල අතීතයට යනවා. ඒබඳ මාත්‍ර අප්‍රමාණයක් අතීතයට ගියහම ඊ අතීතයට ගිය මාත්‍ර මනසිකාර කරලා නැත්නම් මනසින් මනස පිළි කරනකොට ඒක දකින්න අතීතේ. ඒ රෑන එකක් වශයෙන් ගන්නවා. නැත්නම් දර්ශන මාත්‍ර රෑන එකක් වශයෙන් ගත්තාම ඒක දර්ශනයක් හැටියට පේනවා. දැනෙනවා මනස ආකාර මතකේ දැනෙන්නේ මේ දැන් පේනවා කියලා ආකාරය. ඒකට අපි චක්කු විඥාන පොදියක් අරගෙන පොදියටම කිව්වා තමයි චක්කු විඥානයි කියන්නේ. එතන මේ විග්‍රහ කරන විදර්ශනා කරලා මොකටද ගන්නෙ? මේ ඇවිලෙන ආකාරය හොයන්න ඕනේ. මොකටද ඒකට හේතුව? යම් කිසි දෙයක රාගයෙන් බැඳෙනවා නම් ඇලුම් කරනවා නම් ඒ ඇලුම් කරන්නේ පොදියොද? මේ ඇත් පොදියක්. රූප මාත්‍ර පොදිය චක්කු නැන ඇහැක් රූපයක් කිව්වේ රූප මාත්‍ර පොදිය චක්කු විඥාන මාත්‍ර විශාල පොදියක් කියලාද මතක ගන්න. ඔය දැන් පේනවා කියන අදහස. චක්කු විඥාන කියන්නේ පොදිය ගන්න එකක් අරගෙන. චක්කු සංස්පර්ණ කියලා ගත්තෙත් ස්පර්ශ මාත්‍ර පොදිය. ඒකක්වත් වර්තමානයක් නෙවෙයි. මොහොතක අතීතේ. ඒ අතීතයේ තිබෙනවා මානසිකාරේ මොහොතක අතීතයේ මෙනී කරලා. එක පොදියක් වශයෙන් එකට පොදි කරලා මානසිකාරයෙන් දැනගන්න. එනනම් මෙනී කර එකක් වශයෙන් ගන්න. ඒතර දැනනවා තමන් විසින් යමක් ප්‍රියමනාපයෙන් ඉස්පත් ඇහි බල බලා ඉන්නවා කියන. ඒ ඇහි බල බලා ඉන්නවා කියන්නේ ස්පර්ශයත් ඒකෙම තියෙනවා. බැලීමේදී ඇහැට රූපේ මොකටද ගන්න ස්පර්ශ වෙන්නේ. ඒතර තමයි රූපේ පේන්නේ. ඒතර මොකද වෙන්නේ? ස්පර්ශ වෙන මාත්‍රයක් පාසා වේදනා මාත්‍රයේ මාත්‍රය හටගෙන අතීතයට යනවා. ඉතින් අතීතයට ගිය මතක සටහන් රැඳෙන එකක් වශයෙන් ඉකතු කරලා මේ දැන් දැනෙන වේදනාවක් කියලා අපි හිතා ගන්නවා. ඇහැට රූපයක් වෙන්නා ප්‍රියමනාප වේදනාවක් එනවා ලක්ෂණයි අප්‍රියමනාප එකක් එනවා ගැතයි ඒ වගේම ප්‍රේක්ෂාසාරක මධ්‍යස්ථ වෙනවා ඒක ප්‍රේක්ෂාසාරක වේදනාවක් කියලා අපි ඔබ ගන්නවා එකක් වශයෙන් ගන්නේ මාත්‍ර ගුණක එකතුවක් නියෝගේ ඉතලම තෝරා ගන්නවා අන්නේ මාත්‍ර ගුණක එකතුවක් ගත්තා ඇයි රූපයයි කියන එක හට ගන්න වෙලාවේ ඔබ කියනවා ක්‍රමයක් අවිධර්ම ක්‍රමයේ විග්‍රහ කරනවා ඇයි රූපයයි කුරේ යාපයි ඒ කියන්නේ මුලින් පහළ වෙන්න චක්කු විඥානේ පත්‍ය ජාතයි. පසුව පහර වෙනවා. ඒ කියන්නේ ඔය කියන වෙලාව. ඒ අභිධර්මයෙන් අර මුල විග්‍රහ කිරීම එහෙම කරගන්න. ඒ ක්‍රමයේ විතර පෙන්නන්නේ නැහැ. මොනින් තේරුම් ගන්නව ඇහැ රූපයයි මුලේ ජාතයි කිව්වේ. තත්පරයකින් කෝටි ලක්ෂයෙන් පසු ගණන. මුලින් හටගන්න. ඒතොර පසු 17ක් මුලින් හටගත්තා නම් චක්කුද්්වාර වීතිය.
ඊට පස්සේ ඒකට මනෝද්වාරයේ ඉත්තේ වීටි තුනක් හද ගන්නවා. තවත් චිත්තක්ෂණ ඒ කියන්නේ අර කෝටි ලක්ෂයෙන් බෙදුනම පුරා 17 එකට උනවා. එහෙනම් ඔය වගේ වම් කෝටි කොච්චරද? තත්පරයකට තත්පරේ කෝටි කීයේ මඟවද මේ පුරේ දාත පත්තේ දාතක විතරේ මේ අනිදානකට. විතෙන්ද ගන්න ඊටික නෙමෙයි. මේකල් ගන්න මේ සම්පින්නනේ එකක් වශයෙන් ගත්තහම. අපි ඇහැ බල ඇහැ බලනකොට අපිට වැඩෙන්නේ ඒ ඇහෙන් බලන විලාසෙ මේ ඇහැ හොදට තියෙනවා. එකම ඇහැකින් බලනවා වගේ වැටහෙනවා. එකම රූපයක් බලනවා වගේ වැටහෙනවා. මොකද අපි බුලාවේ නැවටලා දින හැටි ප්‍රඥාවෙන් මොකද දකින්නවා මිසක් පේන ආකාරයෙන් නම් ඔහොම තමයි කාට පේන්නේ. ඇහැ එක ඇහැකින් බලනවා එකම රූපයක් දිහා බලා ඉන්නවා වෙනස් වෙන එකක් පේන්නේ නැහැ. ඒවා අතු මාත්‍ර මේ පරමාණු පොඩි කියලා එහෙම පේන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. එතන අපි පේන ආකාරය තමයි ගන්නේ අපි ආසාවෙන් බැඳෙන්නේ පේන ආකාරයට නිසා අර අඳු මාත්‍ර වලට නෙමෙයි ඒක වෙනම තේරුම් ගන්නවා ගන්න. ඉතින් මේ ඇහැයි රූපයයි කියන දෙකම ඇහැට පේනකොට රූපේ හෝචන වෙන්නේ ඇහැට රූපේ කොයි ලක්ෂණ මලක් දිහා බැලුවා නම් ඒ මල ඇහි බලනකොට ඇහැට හොදට තියෙනකොට ඉතින් අපි විනාඩියක් මලක් දිහා බලා හිටියද විනාඩියක් තුර ඇහැකින් බැලුවා වගේමයි පේන්නේ. මේ ඇහැ කරන බංගුරත්ටි අපිට පේන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. මොහොතක් ගන්න විදිල යනවා කියන එක එහෙම එකක් තේරෙන්නේ නැහැ බලාගෙන. එකම ඇහැකින් බලනවා වගේ පේනවා. එකම මලක් එකම රූපයක් බලනවා වගේ පේනවා. නමුත් මල කියන එක මොහොතක් ගන්න විදිල යනවා, කරන බංගුරත්ටි විදිල යනවා. නමුත් ඒක පේන්නේ නැහැ. ඒ වගේම රූප කලාප අප්‍රමාණයේ හේතු වෙනට ගත්ත සම්පින්න දෙයක් විතර. එකක් නෙමෙයි. නමුත් පේන්නේ මල එකක් වශයෙන්. ඇහැ එකක් වශයෙන් ඒක දැන් පේන්නේ නැහැ. ඒ නිසා තමයි ඒවට අපි ගිනි හද ගන්නවා කිව්වේ. මේ පොළොත් ගින්න මේ පොදි වලටයි හටගන්නේ. මේ ඔක්කොම මායා ගිනි. අපි ඉදිප කොට නගා ගන්න. ඒක දකින්න ඕනේ මේ ප්‍රමේය. ඊතර මොකද වෙන්නේ? යා රූපයක් දිහා බලා ඉඳ ගියා. ඊතර යමනාපය කියලා ගන්න ගියෝ. අපි ඊතර ගන්නවා මොකද්ද? රාග විඤ්ඤාණය නැවිලා ගත්තේ. දැන් රාග විඤ්ඤාණය කියන එක අපිට පේන්නේ නැහැ. මොකද පේන්නේ නැත්තේ ඇහි රූපයක් බලනකොට මොකද රාග වෙන ලස්සන නිසා බලත් දිහා බැලුවනම් ප්‍රියමනාපයක් බැලුවනම් ඒ ප්‍රියමනාපේ ආස්වාදයේ දැනෙනකොට එතන ගින්නක් කොහෙද තියෙන්නේ ප්‍රියමනාපයක් ඉඳා කියලායි හැඟෙන්නේ. අපිට ඔබ ගින්න තේරෙන්නේ නැහැ. මොකද ගින්න බලන්න ඕනේ අපි හටගත්ත ගින්න බලා ගන්න ඕනේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් දකින්න ඕනේක වේදනා කියනා වූ ස්වභාවයෙන් චෛතසිකයෙන් දැක් ගන්න බැහැ. ඒකයි කන්ද ගින්නක් අපිට දැනෙන්නේ මොකෙන්ද? දැන් උතර ගිනි ගත්තා කිව්වහම එන්නේ පිච්චෙන ස්වභාවය. දැවෙන ස්වභාවය. ඒ දැවෙන ස්වභාවය කියනකොට ඒක තමයි ගින්නක ස්වභාවය. නමුත් ලක්ෂණ දෙයක් ඇහෙන් බලනකොට අපිට බැලුව බැලමට පේන්නේ ඒව දැවෙන ස්වභාවයක් නෙමෙයි. ඒකද රාග ගින්නේ දැවෙනවා කිව්වට මේක තේරෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? ඇහෙන් ලක්ෂණ රූපය බලනකොට රාග ගින්නේ දැවෙන්නේ කොහොමද කියලා. අපි ඒක පාරේ වැටෙන්නේ නැහැ. ඒක වැටෙන්නේ කොහොමද? නම් කිසි රූපයක් ඇහි බලනකොට මේ ඇහි ස්වභාවය ඉතලා මෙනෙහි කරලා බලන්න. මේ ඇස්කුලියක් අපිට තියෙනවා, මේන ඇස්කුලියක් තියෙනවා. ඒකේ ස්වභාවය දකින්න ඕනේ. ඒක හැම මොහොතකම දැවිලා දැවීමක් තියෙනවා. මේ ඇස්කොදී නැන ඇහැ. ඒක සංගතය. සංගතයක් කියන්නේ ඔය ඉතාලු සූක්ෂම රූප කලාප එකතු වෙනවා. හේතුන්ගෙන් හටගත්ත පරදාර්මය. හේතුඵලය. එතන මේ හේතුඵලයක් හට ගැනීමට අපි ඉස්සෙල්ලා කියා තිබුණා මුලින් කියා දෙන මේ හැක් හට ගන්න අවිද්‍යාව සංඛාර තණ්හා උපාදාන භව කිය. පෙර භවයේදී හටගත්ත හේතු පහක ඵලයක් වශයෙන් විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කිය. හට ගන්න ඵල පහක් හට ගන්නවා කියලා මේ භවයේ. අන්නේ හටගත්ත ඵල පහ තුල ඇහැ නැමැති මේ රූප ස්කන්ධය හටගත්තා. ඊ හටගත්ත රූපස්කන්ධය හටගත්ත ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ හටගත්ත රූපස්කන්ධේ ඇරෙනෙති මේ රූපස්කන්ධය හටගත්තා. ඊ හටගත්ත රූපස්කන්ධේ කොමන ස්වභාවයෙන් ඒ කොහොමද හටගත්තේ? ඒක ජාති ගින්න මොකක්ද? අපි ඔබ දකින්න ඕනේ. ඇහි ජාති ගින්න.
ඇහි ජාතිය කියලා කියපතන ඇස් ජාතිය හදගත්තා. ඒ ඇස් ජාතිය නිසා හදගත්ත ගින්න මොකද්ද කියලා දැන් අපි හොයන්න ඕන. බලන්න. මොකද්ද මේ ඇස් ජාතිය ගින්නක් කියලා කියන්නේ. මේක හදගත්තා. අපි මේකට කියවා සංස්කාර සංස්කරණය වුණා. මොනවද? යම් ශක්ති විශේෂයක් ප්‍රයෝගී කරගෙන කර්ම ශක්තිය කියලා අපි ඒකට කියනවා. ඒ ප්‍රයෝගී කරගෙන යම් කිසි ඒ ශක්තියේ මේ රූප කලාපය සකස් වෙලා කර්ම චිත්ත හේතු ආහාර කියන මේ හතරකින් සකස් වෙලා ඉඳන් තියෙන රූප කලාප සම්පින්නණය ගොඩනැගෙන. අන්න එහෙම ගොඩනැගිච්ච රූප කලාප සම්පින්නණය තමයි අපි මේ නැහැ කියලා කියන්නේ. ඊතර මෙන්න මේ විදියට මේ රූප කලාප සම්පින්නණය ගොඩනගනකොට මේක නිකන් ගොඩනැගෙන්නේ නැහැ. මේක ගොඩනැගෙනකොට අපි පෙර භවයේ ඉඳන්ම මේක පටන් ගත්ත ගමනක් මේ අක්කොදී. ඇහැ ගිනි ගත්ත හැටි බලන්නේ එහෙමයි. ඇහැ කොහොමද ගිනි ගත්තේ? ඔන්නේ රූප පොදිය හැමගත් ආකාරය බලන්න. එහෙනම් මේ ඇහැ නැමැති රූප පොදිය සකස් වුණේ මොන විදිහටද? පෙර භවයේදී යමක් බලන්න ගිහින්. මේ බැලීම කොච්චර ප්‍රියමනාපද? මේ බල බල ඇන්නන්න ඉඳන්න කොච්චර හොඳද? මෙන්න මෙහෙම අදහසක් එන්නේ. මෙන්න මේ බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒ බලාපොරොත්තුවක් ඇති වුණාම පෙර භවයේ පටන් ගෙන මේ හේතුව ගොඩනගා ගන්න. මේ නදා හටගත්ත ඇහි ඇහැදැමිති හේතුව ගොඩනගා ගන්න. පෙර භවයේ පටන් ගත්ත ලොකු වැඩපිළිවෙලක හේතුඵලය හේතුවක් හට ගන්නවා. එහෙනම් පෙර භවයේදී හේතුව හට ගන්න මේ භවයේදී මේ හට ගැනීමට හේතුව කොහොමද හටගන්නේ? ඒකට මොනවද කෙරෙන්න ඕන? ඉදා තිබී ඇහැ පෝෂණය කරන්නේ ඉදා තිබි තැහැලා කියන සංගතය. ඒකත් ඊට ඉස්සෙල්ලා භවී ජීවිත හේතුවේ ඵලය. අනිත් සංගතයක් වශයෙන් සකස් වුණාට පස්සේ නිකන් සකස් වෙන්නේ නැහැ. දැන් ඒ සකස් වෙච්ච සංගතේ එතන පටන්ගෙන ඇහැ නැති සංගතේ ප්‍රතිසංස්කරණය කරන්න. නැත්නම් සංකාර කොණ්ඩ ගන්න ඕනේ සංකාර දුකය කොණ්ඩ ගන්න ඕනේ ඇහැ කියන එක. ඊ ඇහැ වර්ගයේ යම බල බල ආස්වාද වශයෙන් බල බල හරි ලක්ෂණ හරි ලක්ෂණ පොත්තර ප්‍රියමනාපද මෙහෙම ලක්ෂණ දේවල් බලන්න නැත්නම් ඔය ආදී වශයෙන් ඒ ලක්ෂණට ඉඳ කියලා ඊ සඳහා මේ ඇහැ පාවිච්චි කරන්න ඕන. ඇහැ ඒ වටිනාකම හදා ගන්න ඕන හිතින්. හරි වටිනවනේ ඇහැ ලක්ෂණ දේවල් බල බල ඉන්න. ඒයි ඇහැ රකින්න එපැයි. ඇහැ වාගේ රකින්නවා. අපි කතාවටත් කියන. මෙහෙම ගියේ පෙර භවයේදීත් අපි කරන්න වැඩි මොකද්ද? ඒ ඉඳාකෙච්ච ඵල ධර්මයක් වශයෙන් තිබිච්ච වස්තුලි මේ වේද කියන මත්කුලි වැලින් සහිත මත්කුලි අපි රකිනවා. ඒක පෝෂණය කරනවා. ඒක හෝදනා පවිත්‍ර කරනවා. එතන මේකේදී අපිට තේරෙන්නේ නැහැ අපි එදා දුකක් විඳිනවා කියලා. මොකක් නිසාද ඒක විඳින්නේ? රූපරාගයේ මුල් කරගෙනමයි මේ හැට වටිනාකමක් තියෙන්නේ. යමක් රූපයක් බලපුවාම ඇති වෙන්නා වූ ප්‍රියමනාපයක් ආස්වාදයක් දැකලා අන්නේ ආස්වාදයේ බලාපොරොත්තු වීම තමයි මේ ඇහි තියෙනවා නම් කොච්චර හොඳිය බල බලා ඉන්නේ. ඔය අදහසක් ඇති කරගන්න. එහෙම අදහසක් ඇති කරගෙන මොකද කරන්නේ? ඔය විදිහට මේ රූප බලන්න පටන් ගන්න. රූප බලන්න ඇහැ පාවිච්චි කරන්න පටන් ගන්න. එන ඇහැ හැම මොහොතක් ගන්න බලයක් තුල අපි සකස් කරන්න ඕනේ. ඊ ඇහැ සකස් කිරීමේදී මේ ඇහැ පෝෂණය කිරීමට යම් තරමක් දේවල් කළ යුතුද? ඒ සියලු දෙයක්ම කරන්න. මොකක්ද මේ අපිට හම්බුනේ සංකතයක් කියලා කැඩෙන විදෙර විනාශ වෙන දෙයක්. මේ පෙර භවෙදී හම්බුනේ. ඒ වගේම කඩන විදෙර විනාශ කරන දෙයක්. කැදී පිටි විවිධ හේතු නිසා කැදී පිටි විනාශ වී යන දෙයක්. මේ ඇහැ කියන්නේ එහෙම දෙයක්. ඒ නිසා අපි මේ ඇහැට වටිනාකම දීලා කියනවා ලස්සන දේවල් බලන්න ඇහැ හරි වටිනවා. ඇහැ හරි ප්‍රයෝජනවා. ඒ නිසා මේක රකින්න ඕනේ. මේ වටිනාකම දීලා තියෙන යම් මට්ටමක් ඇද්ද? ඒ මට්ටමට මේක කැඩෙයිද විදෙයිද විනාශ වෙයිද කියලා බයෙන් ඇතිගෙන දැවි දැවි ඉන්නේ. අපි දැන් ලස්සනට වහල් වෙලා ඉන්න හින්දා ඒ දෙයකින් බයෙන් ඇතිගෙන ඉන්නවද තේරෙනවද කියලා අපිට තේරෙන්නේ. අපි මොකද වහල් වෙලා ඉන්නේ? ආශාවන්ට වහල් වෙලා. ආශාවන්ට දැන් දිලා ඒ වගේම විදෙයිදා ඉන්නා මිසක් ඇහි යථා ස්වභාවය දකින්න අපි යොමු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි විදර්ශනා වෙන්නේ නැහැ. විදර්ශනාකේ විභේදයේ දකින්නේ අසාධාරණයි. එතකොට මොකද වෙන්නේ? යම් තරමක් මොහොතක් ගන්න ඇහැ
හැකදීද විදේද විනාශ වෙයිද කියන බයකින් ඉන්නවා. ඒ මොකද ඇවිද? ගිනි. ඒ වගේම කඩයිද විදේද විනාශ කරයි. කවුරු හරි මගේ ඇහැට මොනවා හරි කරයි. බයෙන් ඉන්නවා. ඒ වගේම මේ කැදී විදේ විනාශ වෙනවා මොකටද ඉතාලම මුතු වක්තුවක් නිසා. පොඩි ගල් කැටයක් වැල් කැටයක් වැදුනත් මේ කාණ අන්තර වෙනවා. ඇහි ස්වභාවය. ඒ වගේම විවිධාකාර ආබාධ හටගන්නවා. ඉත හැම මොකටද ගහන්නේ මෙහ ආරක්ෂා කරලා කොච්චර ආරක්ෂා කරලා මොනවාක් හරි වැදිරා කැපිලා බිඳිලා විනාශේලා යයි මෙහෙම බයක් හටගා හැම මොහොත ඇහැට වටිනාකම දීලා තියෙනවා ওই බයෙන් දැවෙනවා දැවෙනවා අපි ඒක දන්නේ හිතන්න ඇති නිසායි අපිට දැනෙන්නේ නිතරම දැවිලා ඉන්නේ දාගේ දැවිදයි ඒ වගේ මොකද කරන්නේ මේ ඇහැට විවිධ ලෙඩ රෝග හැදෙන විවිධ ලෙඩ රෝග හැදෙන නිසා අනේ මට මගේ ඇහැට එහෙම ලෙඩක් රෝගයක් එහෙම හැදී. තව හැදියා නැතත් හැදෙන්න ඉස්සෙල්ලා දැවෙනවා මොකටද ගන්න. එතකොට ලෙඩ රෝග වලින් පිළිඳ කියලා බය කිනුත් දැවෙන. ඒ වගේම අපිට විදියට ආහාර අහේනියක් වුණොත් මේ ඇහැ දුර්වල වෙනවා. මේ ඇහැට ඇහැ දුර්වල වෙන්න හේතු වෙන්නා වූ එබඳු ආහාර හිගයක් හෝ වෙයි. විපාකයක් නත් ඒවත් ඒ වගේ අපිට අදමී පාදියක් වුණත් ඒවයි. මේ නිසා නොයේක ආකාර 10ක් ආබාධ වලින් පිළෙන නිසා එවන් දෙයකින් පෙලෙයිද කියලා කල් තියා දෙලෙට ඉස්සලා බය වෙනවා. බය දෙවි දෙවි ඉන්නේ. ඒක ඉන්න. ඇහැ නිසා හට ගන්න ගින්න මේ දෙර වගේ නම් මේ ඉන්න එනවා. අද මේ ඇහැට අද ඇහැ හට ගැනීමට හේතුය පටන් ගෙන ගිනි ඔය කියයි. දෙර වගේ ඇහැ මේ ඇහැ සම්බන්ධයි. කොහොමද? ඊ ඇහැ මුල් කරගෙන රූප බලලා රූප එවග්න චක්කු විඥාන චක්කු සම්පස්ස වේදන ඇතුළු කරලා ඒ හේතුවෙන් අටගත් ආස්වාදයේ නිසා මතුමතු තිබ්බ බලාපොරොත්තු නිසා තමයි මේ ඇහැට ගන්න හේතුව වෙන්නේ. ඉදා ඊ ඇහැ තිබුණා නම් එහෙම බලාපොරොත්තුවක් ඇති කරේ නැහැ. අද මේ ඇහැට ගන්න හේතුව නැගින්නේ නැහැ. එහෙනම් හේතු වෙන්නගෙන බල ධර්මයක් තිබිය යුතුයි. බල ධර්මයක් ඇතුළු කරගෙනයි හේතු ධර්මයක් මොනේ නැගින්නේ. ඇති අන්න එකයි මේ දෙන්නා. එනම් ඇහැ නැමැති බල ධර්මයේ ඉදත් අර කියන්නා වූ මහා දුකකින් දැවුන තැවුනා. ඒතර ජාති දුක්ඛය කියන්නේ මේ ඇහැ නැමැති ජාතිය පවත්වා ගන්න යම්තරම් දුක් විඳිනවා. ඒ විඳින සියලු දුක් වල ඒව අපම ගිනි වල දැවිල්ල 10 දැවි දැවි ඒ විදිහට කරන්නේ. ඒතකොට යම් කිසි කාලයක් තිස්සේ මනසට මේ ලක්ෂණ දේවල් ඇහැ බල බලා දෙන්න දෙන්න මනස විශාල බලාපොරොත්තුවක් ඇති කර ගන්නවා. එවන්දු දේවල් යලි යලි බලන. ඒක තමයි වටිනාකමක් දී මහිත්‍යාව ලක්ෂණය. ඒ වගේ බලාපොරොත්තුව තණ්හාවේ ස්වභාවය. අවිද්‍යාව සුණා දෙක තමයි ගොඩනගන්නේ. එහෙම ගොඩනගලා මොකද කරන්නේ? ඇਹੀਂ හැම වෙලෙම විවිධ දේවල් බලන්න ක්‍රියාත්මක කර. ඇක් ක්‍රියාත්මක කරනකොට අපිට මොකද වෙන්නේ? ලක්ෂණ දෙයක් බලන්නේ ක්‍රියාත්මක කරන නිසා අපිට වෙන්නේ ඒ ක්‍රියාත්මක වීමේ වේසක්. ඒක වේසක් තියෙන බව දැනෙන්නේ. අපි මේ වේස නැති කරගන්න විවිධාකාර ශක්තියක් ඇති කරගන්නවා. ආහාර දීලා මොනවා හරි දීලා, කන්න බොන්න දීලා, ඇඟට ශක්ති විශේෂ දීලා තමයි ශක්තිය ඇති කරගන්නේ. මේ මොඩයක් ඇති කරගන්නකොට විවිධාකාරයෙන් වේස මහත් වෙන්නේ ඇහැ රැකගන්න. ඇහැ පෝෂණය කරන්නේ. නිකම් පෝෂණය වෙන්නේ නැහැ. එහෙනම් ඒ සඳහා පෙරවවිදී විවිධ රැකී රක්ෂා කරන්න ඕනේ. හැබැයි යම් කිසි විදියක කලබල දේවල් නිර්පාදනය කරගන්න ඕනේ, ඒවා පරිහරණය කරන්න ඕනේ, ඒතර මෙයා නාවන්න ඕනේ, හොදන්න ඕනේ, සියලු ආකාරයෙන් යකවන්න කරන්න මේ සියල්ලම කරන්න ඕනේ. ඒවා කර කර තමයි අපි මේ ඇහැ රැකගන්නේ. අපි බැලුවොත් එහෙම යම් කිසි කෙනෙක්ගේ ඇහැකට ඇහැ රැකලා දෙන්න අපිට සිද්ධ වුණා. අනුගේ ඇහැ රැකලා දෙන්න. ඒ ජීවිතයේ තියෙනකන් ඇහැ රැකලා දෙන්න අපිට සිද්ධ වුණොත් අපිට මොකද වෙන්නේ? අපි කියනවා යම් කිසි කෙනෙක්ගේ ඇහැ පෝෂණයට අවශ්‍ය සියල්ල ඔබ කරේ. ඉතින් අපි මොකද කරන්නේ? ඒ කුද්දලයන් ඇහි උදේ ඉඳලා නබ කඳුළු හොදලා ඇහැ පිහදාලා සුද්ධ කරලා ඇහැ දිඩක දුරට අපි වේට් කරනවා. ඒ වගේම ඇහැ පෝෂණය කරනකොට කන්න දෙනවා. ආහාර දෙනවා, පාන දෙනවා, ජලය දෙනවා. ඇහැ පෝෂණය කරන්න අවශ්‍ය සියල්ල ඔබට සැප වෙනවා. ඒතර ඒ වගේම ලිඩක් දුකක් හැදෙනාම ඇහැ රෝගයක් හැදෙනවට ඒ වටේම ඇහැ රකින්න. ඊළඟට විතරෝ ඒ ඇත් දෙකේ රෝගයක් ඇනේද වයක් ඇනේද කියලා ඒක බල බලයි වල පෝෂණය කර කර වේට් කර කර තියනවා.
අපිට මෙහෙම එකක් කරන්න සිද්ධ වුණා නම් අනුන්ගේ ඇත්ත එහෙමයි. අපිට වෙනස තේරෙනවා. අපිට මේ විහෙත කොච්චර වේදාද? ඉතින් අපි මොකදී අපි මේක වෙනස තේරෙන්න හේතුව? ඊ ඇත්තට අපි වාපියාර බලාපොරොත්තු වෙන දියවනාපි අපිට ලබා දෙන්නේ. ඒ කියන්නේ මේ ඇත්තකින් බලන යපිලි රූපයක් බලලා ඒ රූප ආස්වාදය ඊ ඇත්තකින් අපිට ලැබෙන්නේ නැති නිසා අපිට ආස්වාදයෙන් ඒ දුක වැහෙන්නේ. අන්නේ නිසා තමයි ඒ දුක අපිට ලොකුවට වෙන්නේ. ඉතින් ඔබ දකින්න ඕනේ ඇහැ ගැන කිව්වම හැම ඉන්ද්‍රියක් ගැනමත් ඒවා. ඉතින් ඒ නිසා අපිට අනුන්ගේ ඇහැ රකින්න වුණොත් ඔය විදිහට අපි ඇහැ රකින්නවා වගේ. ඒක විශාල දුකක් වෙයි. අපි නමුත් ඒ දුක කෙත් ගහක් විලක් නොකර අපි ඇත්ත දෙක රකින්නත් අපි යොදවමු. නමුත් අපිට ඒක දුක වෙන්නේ. මොකද අපි ඇත්තකින් යම් කිසි මනවඩන රූපයක් දිහා බලන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා වටිනවා කියන වටිනාකමක් දීලා ඉතර ආස්වාදයේ අපි භුක්ති විඳින්න බලාපොරොත්තු වෙන නිසා ඊ ආස්වාදයේ අපිට ආස්වාද ලබා දෙන වස්තුවක් කියන හැඟීමේ අපි මේකෙ විඳින දුක දුකක් හැටියට සලකන්නේ. ඒක අමතක කරලා දා. ඇත්ත වැහෙනවා කිව්වෝ ඔකයි. දුක වැහිලා. දුක වැහුණාම දුක පිළිඳ දැනගන්නවා කියන එක වෙන්නේ. දුක ආර්ය සත්‍ය දැනගන්න මේ දුක විවෘතව දකින්න ඕනේ. ඇහැ නිසා විඳින දුක වැහිලා තියෙනකොට දුකාරේ සත්‍ය දකින්න මේක දුකයි කියලා දකින්නේ. මේ ඇහැ ජාතියටයි තින් මේ ජාති දුකේ යුක්තයි මේ ජාති ගින්නක් කියලා දකින්නේ. දකින්නේ නැත්නම් මොකද අර ආස්වාද මායාවෙන් ඇහැ වැහිලා තියෙන නිසා. ඒකයි කාරණා. ඉතින් මේ ආකාරයෙන් දකින්න ඕනේ. මේ අනුන්ගේ ඇහැ රකින්න ඕන තමයි අපිට මේ ඇහැ රැකීමේදී වෙන්නා වූ දුක තේරෙන්නේ. ඉතින් අපි ඇහැ රකින්නට අපිට ඒක වැහිලා තියෙනයි තේරෙන්නේ නැහැ. ඉතින් මේ ජාති ගින්න කිව්වේ පෙරවගේදී ඔය ජාති ගින්නක් විඳලා විඳලා හදාගත්ත හේතුව. අන්නේ හේතුවේ ඵලයක් වශයෙන් තමයි මේ භවීත්වයේ ජාති ගින්න හටගන්නේ. එන ඇහැ නැති ජාති හටගන්න හේතුව. ඉතින් පෙරවගේ ඊ ඇහෙන් යම් රූපයක් බැලුවා. ඒ රූපයක් බලාපුවාම තමයි රූප බලන්න ප්‍රියමනාපයක් අපි ඒ පස්සේ හඹායන මනසක් ඇති වුණේ. ඒ බලනකොට අපි ඒ රූප බලන්න ගිහිල්ලා මනවඩන රූපයක් හොයන්න ගිහිල්ලා ඊයක් වැරදිවට කොටුලා දැන් බලන්න ඕනේ හිතලා මනවඩන රූප හොයන්න යන නිසා සත්‍ය කොච්චර ආපදාවට උපද්දනවට අහු වෙනවා මොන්තරා විනාශයට ගෝචර වෙනවා මේ ලක්ෂණ රූප කියන වචනේ අල්ලගෙන යම් මනවඩන රූපයක් ප්‍රියමනාප රූපයක් හොයන්න ගිහිල්ලා ඒ රූප මුල් කරගෙන ඒක මම කරගන්න ඒක මගේ කරගන්න කොච්චර උත්සාහ කරනවා දකින දකින සියලු රූප කැඩිලා බිඳලා විනාශ වෙලා යන්නේ කඩාවිද විනාශ කර දමන්නේ කොච්චර රක්ෂණය කිරුවත් පෝෂණය කිරුවත් විවිධාකාර ආපදා නිසා කැඩී බිඳී විනාශ වී යන්නේ ඒක ස්වභාවය ඒකයි එහෙම ස්වභාවයක් ඇත්තව රූප තමයි ලෝකේ හැමතැනම මේ දකින්න තියෙන්නේ එන ඒ රූප දකින දකින ගානේ ප්‍රියමනාපයක් දැක්කොත් මොකද කරන්නේ ඒක තමන්ගේ වලගේ තියාගන්න නැත්නම් කියලා මහා දාහයක් අටගන්න අනේ මට අයිති කරගන්න නැහැ ඒක මට ගන්න නැහැ මගේ කරගන්න නැහැ මෙන්න මේ දාහය මොහොතක් ගානේ දැවෙනවා දැවෙනවා දෙවි 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 තමයි රූප දිහා බලන රූප හොයන ඒ වගේම ලක්ෂණ හොයන්න මේ පැත්තට නැඹුරුණා ලෝකේ තියෙන්නේ ලක්ෂණයි ප්‍රියයි කියන ස්වභාව එකක් එනකොට දහසක් එන්නේ අවලක්ෂණ අප්‍රිය දේවල් බලන ඒ වගේම ප්‍රියයි මනාපයි කියන එකක් ඇතුළට ආවා තරහ කරන පොරකන දෙයක් එක ලෝක සත්‍යය ඒව තරහ කරනවා ඒ වගේම තරහ ලෝකයේ තියෙන පොරබඩුවා ඊවරක් දැවෙනවා දැවෙනවා මං අයිටි කරගත්ත එක ලස්සනදි අනික ගන්න හද මං ගිනාපු ලස්සන මල් පැලි කවුරු හරි හොරකම් කරේ කියයි එතකොට ඒක මල අනිකේ කරගන්න මේ ආදී වශයෙන් තමන් ප්‍රියමනාපයි කියලා ගන්න හැම එකක්ම රකින්න පෝෂණය කරන්න විශාල බයකින් තැති ගැනීමකින් යුක්ත දුක් විඳිනවා මේ භවයන් තුන මේක කරනවා මෙර භවි ඉන ඇහැ නිසා දුක් විඳිනවා වාගේම මේ රූප නිසා දුක් විඳිනවා නමුත් ඒක පේන්නේ නැද්ද අපි අනික අනික අපිට ඒක ආස්වාදී අපිට ඉන්න වහන ආස්වාදී නිසා ඒ විදිහෙන් විඳින සියලු දුක් ගිනි වහන මේ જાති ගිනි රූප જાති නිසා හට ගන්න ගිනි මේවා ඔක්කොම වැහිලා තියෙනවා ඒතර ඇහැත්තා රූපේ නිසා මේ ගිනි ගත්තා වාගේ ඇහැයි රූපය කියන දෙකේම හට ගන්න ගිනි ඔක්කොම එක පොදියට විඳින්න සිද්ධ වෙනවා චක්කු විඥානය මේ ඇහෙන් රූපය බලන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ චක්කු විඥානය පවත් ගන්න නැත්නම් බෙදීම පවත් ගන්න පේන ස්වභාවයක් පවත් ගන්න අපිට සිද්ධ වෙනවා ඇහත් රකින්න වෙනවා රූපත් හොයන්න වෙනවා මේ දෙකම කර කර තමයි
පේන ස්වභාවයක් චක්කු විඥානේ පවත්තන්න වෙයි. ඒ චක්කු විඥානේ මොකද පවත්තන්න? බැලුවේ නැත්නම් ලක්ෂණ හොයන්න බැහැ ලක්ෂණ දැනෙන්නේ. බැලීමේ ක්‍රියාවලිය බැලීමේ ස්වභාවයක් ලෝකේ පහළ වුණේ නැත්නම් යමක් ලක්ෂණයි කියලා එකක් ගන්න ක්‍රමයක්. එන ලක්ෂණයි කියන එක ආස්වාදයක් ගන්න නම් බැලීමේ ක්‍රියාවලිය බැලීමේ දර්ශන ස්වභාවයක් පහළ වෙන්න ඕනේ. එහෙනම් මේ බැලීමේ දර්ශන ස්වභාවය දැක ගන්න නම් මොකද කරන්න ඕනේ? දර්ශනේ නිකම් පවතින්නේ නැහැ. දර්ශන ස්වභාවයේ යමක් පේන ස්වභාවයේ පවත් ගන්න නම් ඇහැ හොඳට තියෙන්න ඕනේ. ඒ වගේ පේන ස්වභාවයේ තිබුණත් නෙමෙයි අපි ආසා කරන්නේ. මනවරණ රූපයක් පේනවා. එහෙනම් මනවරණ රූපයක් බලන්න. ඒකනේ හැමදේම බෙහෙතෙන්න ඕනේ. වේදි වේදි. මේ මනවරණ රූපය බැලීමේ දර්ශන ස්වභාවය හැමදේම ගන්න උත්සාහ කරනවා. එහෙනම් මොකද වෙන්නේ? බාධා පැමිණෙන ගාන අර දර්ශන ස්වභාවයේ අපිට අවශ්‍ය කරන දේට යොමු කරන්න බෑ. ඒ දර්ශන ස්වභාවයට අපි පාවිච්චි කරනකොට පේන්න පටන් ගන්නේ වැඩි හරියක්ම ආද පේන්නේ කැත දේවල්, අප්‍රසන්න දේවල්, නෙන මධ්‍යස්ථ දේවල්, ප්‍රියමනාප නැති දේවල්. ඒවා ඔක්කොම පව කරගෙන ඒවා බල බල වේද වෙලා වේද වෙලා තමයි ප්‍රියමනාප එකක් බලන්න අවස්ථාවක් ගන්න. එහෙනම් මේ විලාසෙ මොකද වෙන්නේ? මේ චක්කු විඥානීය කියන ස්වභාවය මෙන්න මේ ආකාරයෙන් පෙළෙන්න පටන් ගන්නවා. අනේ මම බලන්නේ කියන්නේ මට මේ මට අවශ්‍ය කියන්නේ මේ බලන්න හම්බුනේ. ලක්ෂණ එක බලන්න ගියාම කැත එකක්මයි පේන්නේ. ඒවමයි ගොඩ ගහලා තියෙන්නේ. ඒ වගේම මේ ඇස් දෙක නිසා පේන නිසා මේ පෙනීම මුල් කරගෙන මට පහර වදිනවා ඔච්චර. යම් කෙනෙක් මට බැන්නොත් ඔච්චර කරු. ඒ වගේම මේ අපිට විදිහක මේ කායික වශයෙන් යම් කිසි විදිහක ක්‍රියාවක් පේනලා යම් කිසි විදියට මේ අපිට හිංගි හිංසා වෙන විදියට යම් කිසි විදිහ හිතේ නිදෙන විදියට යමක් කළොත් ඒ හැම එකක්ම පෙනීම මුල් කරගෙන දුක් විඳින. එතන මේ පෙනීම මුල් කරගෙන දැන් යම් කෙනෙකුට පුළුවන් වාචි විඤ්ඤාප්ති කියන කාය විඤ්ඤාප්ති කියන ස්වභාවය මේ කාය ක්‍රියාත්මක කරලා විවිධාකාර විදියට බැනු වයින් විවිධාට හිත හිතවා යමක් ක්‍රියාක් පෙන්වන්න පුළුවන්. ඒ පෙන්වන දේවල් අපි ඉතාම අප්‍රසන්න දේවල් ඇටින් හලකන. ඒක හලකන නමුත් ඒකින් ඉතාල හිත හිතුක. ඉතින් මොකක් නිසා වෙන්නේ? මේ චක්කු විඤ්ඤාණය නිසා හටගන්න ගිනි. මේ පෙර භවයකත් මේ ගිනි විඳිනවා. අද මේ හේතුව ගොඩ ලඟා ගන්න අද මේ ඇහැ නැති ඵලය හදලා. එහෙනම් මේ ඇහැ නැති ඵලය අද පවතින්නේ පෙර භවයේ මහා ගින්නක් විතර ගොඩ ලඟා ගත්ත සංඛාරයකින් කියලායි පෙන්වන්න හදලා. සංඛාරවලින් ඉන්නේ ඇයි? සංඛාර දුකේක ඇති මේ පෙන්වන්න. ඉතින් මෙන්න මේ වගේ දැහැෙන ගින්නක් විතර තමයි පෙර භවෙදී හේතුව සකස් කරගන්න. චක්කු විඥානයක් හඳුනාම චක්කු විඥානයේ ගිනි ඔය විදිහට දකින්න. එන ඇහැ රූප චක්කු විඥානේ නිසා ගිනි ගන්න. අපි හිතනවා ලතර දෙයක් දැක්කහම චක්කු විඥානේ ගින්නක් වෙන්නේ වහුද කියලා. නමුත් අපි දකින්නේ නැහැ විදර්ශනේ විදර්ශනා කලේ නැහැ. එහෙනම් විමර්ශනේ කලේ නැහැ ලතර දෙය විතරද මේ පෙනීවල වෙන්නේ කියලා. ලතර දෙයක් වෙන්නේ කැත දේවා කීයක් වෙනක අතරේ. එතන පෙනීම අරගත්තේ ලතර දෙයක් බලන්න. බලාපොරොත්තු ඒක තමයි. නමුත් ඒකද දහසක් එකතු වෙනවද කැත දේවා තමයි පේන්න පටන් ගන්න. අප්‍රසන්න දේවල් තමයි පේන්න පටන් ගන්න. එහෙම නැත්නම් ප්‍රියමනාපයක් අප්‍රියමනාපයක් නැති හිත නොබැඳෙන මධ්‍යස්ථයක් වෙන්න පටන් ගන්න. ඔය අතේ තමයි කොච්චර හරි හැමදෙන්නම ඇහැ කරකෝ කරකෝ බලන්නේ මොකද? අන්නේ පේන ස්වභාවයේ ප්‍රියමනාපයක් කොහෙද තියෙන්නේ? ඔක හොයලා හැම මොහොතක් ගානේ වේදෙන. බලනකොට මොකද වෙන්නේ? ඒ ප්‍රියමනාපයේ අනිත් කොරබලුවා. බල්ලන්ට අහුවිච්ච මස් කඩක් වාගේ, උගුස්සට අහුවිච්ච මස් කැඩියක් වාගේ, ඒ ප්‍රියමනාපයේ වාදිනේ කොරබල. ඒ වරකට පොරින්න තරගින්නත් වැටෙන්න වෙනවා. දැවෙන්න දැවෙන්න වෙනවා. සමාජයන් තමන්ට අයිති කරගන්න බැරි වුණා කියලා. ඒකෙන් තමන්ට නොඑක ආකාර දුක් කරදර ඇති වෙනවා. ජීවිත හානි කරගන්න තරම් බලවත් දෙයක් දෙවිලා ඇති වෙනවා. මේ තමයි චක්කු විඤ්ඤාණ නිසා දිනගින්. ඔබ දකින්න ඕනේ චක්කු විඤ්ඤාණ නිසා ගිනි විදින්නේ කොහොමයි. දැන් ඔබ දෙනකොට ඉන්න පටු මනසකින් හිතුවෝ. ලක්ෂණ දෙයක් බලනකොට ඒ පිළි චක්කු විඤ්ඤාණය ගිනි වෙන්නේ කොහොමද කියලා පටු මානසිකත්වයකින් හිතෙනවා. නමුත් දකින්න ඕනේ ඔබ විග්‍රහ කරනවා. එතකොට තමයි ලක්ෂණ දෙයක් බලන්න හිත තිබ්බ නිසා ගැට දේවල් මුත්තේ බලන්න සිද්ධ වෙන එකද හම්බ වුණේ. ඒක දකින්න ඕනේ. ඒ වගේම ඇති වෙන සබාව. ඒ වගේ භයානක දේවල් දකින්න හම්බ වෙනවා. හරිම භයානකයි. දැක්කහම අදවත ගැහෙනවා. විල මහා කාලයක් හිතේ බය හැදිලා හිටියි. දැකෝ පිහිදුණු ආරම්භ වල. ඒ වගේ දේවල්
මේ දර්ශනය නිසා ඇතිවෙච්ච චක්කු විඥාන නිසා ඇතිවෙච්ච ගිනි වල හැටි. ඒතර මොකද වෙන්නේ? ඒවා ස්පර්ශ කරන. ඒවා ස්පර්ශ කරනකොට අපි සංස්පර්ශයෙන් බැඳෙනවා. සංස්පර්ශ කරනවා කියන්නේ මොකද්ද? යමක් ආශාවෙන් හොයන්න. ඒවා පිළිබඳව බැඳිලා ඒවා ස්පර්ශ කරනවා. නැන යලි යලි රූප බලන්න ඇහැ යොමු කරනවා. ඒ රූපයන් යලි යලි බැලීමේ ක්‍රියාවලියේදී බලන්න බලන්න රූපයක් ස්පර්ශ කරනකොට තමයි පේනවා කියනව දැනීම මාත්‍ර පහළ වෙන්නේ. නැන රූප දැනීමේදී සැපවාසයෙන් දුක්වාසයෙන් මධ්‍යස්ත වාසයෙන් දැනෙන වේදනා මාත්‍ර පහළ වෙන්නේ විඥාන මාත්‍ර පහළ වෙන්නේ ස්පර්ශයේ නිසා. ස්පර්ශ කරන්න ඕනේ. ඇහෙන් රූප දිහා බලන්න ඕනේ. බැලීමේ ක්‍රියාවලිය මොහොතක් ගන්න සිද්ධ කරන්න. ඉරමි සිද්ධ කරන මොහොතක් ගන්න අපි මොකද කරන්නේ? වේද වෙවීමයි මේ කාරණේ කරන්නේ. මොනවා හොයන්නේද? ලක්ෂණ දෙයක් හොයන්නයි මේ ස්පර්ශ කර කර හැමතැනම කරකව කරකව බලන්න. බලන බලන ගානේ මොනවාද වැඩිපුර හම් වෙන්නේ? අර අප්‍රිය අමනාප දේවල්. බිහිසුණු දේවල්. එහෙනම් ඒ බලන බලන ගානේ ස්පර්ශය නිසා බලාපොරොත්තු වෙන්නේ ප්‍රියමනාපයක් ස්පර්ශ කරන්නේ. නමුත් හම් වෙන්නේ අප්‍රිය අමනාපයක් ස්පර්ශ කරන්නේ. මේ ස්පර්ශ කරන මොකටද ගානේ මොකද කරන්නේ? ඉදර ගැස්මක් එනවා තරහක් එනවා මොන එකක්ද මේ බලන්න හදන එක මේ වෙලේ එකක් නෙවෙයි වෙන එකක් තමයි ඉදිරිපත් වෙන්නේ මම ඕවා බලන්නේ මං ආවේ ලක්ෂණ එකක් කරලා හැම ඉදීම හිත මනස වද දෙන මේ වද විඳිනවා මේ ඔක්කොම ගින්නක් අපි මේ වැඩක් නැති ගින්නක් විඳින බව තේරෙන්නේ නැහැ මොකක් නිසාද ආත්මවාදී නැමැති මාත්‍රයේ හිත තියාගෙන මේ ගිනි අමුද කරලායි ඒකයි වෙලා තියෙන්නේ එතන චක්කු විඥානයේ චක්කු සංස්පර්ශයේ කිව්වේ ගින්නක් කිව්වේ ඔන්න ඔක්කොයි දැන් මේ જાතියක් ඉඳලා ඒවත් જાතියක්. දැන් සංපස්ස කිව්වම මේකත් එක්තරා જાතියක්. ඒකෙන් හටගන්නේ ගිනි ප්‍රය විදියයි. ඉතින් මේ භාගය මොකද වෙන්නේ? චක්ක සංපස්සය වේදනා තමයි සැප වේදනා නැත්නම් යම් කිව්වේ කැත දේවල් පේනකොට ඇති වෙනා වූ දර්ශන දුක් වේදනා. මධ්‍යස්ථ දේවල් පේන දින මධ්‍යස්ථ වේදනා. ප්‍රියමනාපයි කියන දේ දැක්කම ඇති වෙන ආස්වාද වේදනා. ඉතින් ඕක තමයි වේදනා වශයෙන් හටගන්නේ. එන වේදනා හට ගන්නකොට ඒ චක්කු සංපස්සේ ජනිත වෙන වේදනාවක් තියෙනවා. ඒ හට ගන්න වේදනාවත් එක්කලා ඔය කියන ආව දුක් වේදනා 10ක් දකින්නකොට තමයි පියමනා වේදනා කියන එක එකක් දැක්කේ. ඒ දකින්න එක මොකද කරන්නේ? අර කියන විඳනේ ඇති වෙන වැටිකලේ මොකක්ද ඉතාලි? ඇහැ නිසා, රූපේ නිසා, චක්කු විඥාන නිසා, චක්කු සංපස්සේ නිසා. ඒ වගේම චක්කු සංපස්සේ ගෙන ආව දුක සහ මධ්‍යස්ථ වේදනා ඇතුළු කරලා ඔය අතින් තෝරාගත්ත එකක් නිසා. මෙන්න මේ එතකොට ඒක තමයි අර ආස්වාද වේදනා මොහොත. ඔන්නෝගේ මොහොතක් අරගන්න ගත්තාම මොකද වෙන්නේ? අන්නේ මොහොතක් අල්ලා ගැනීමට අර කියන දුගිනි ඔක්කොම එකට විඳින්න ඕන. ඈ නිසා විඳින ගිනි, රූප නිසා විඳින ගිනි, චක්කු විඥාන නිසා විඳින ගිනි, චක්කු සංපස්ස නිසා විඳින ගිනි, චක්කු සංපස්සෙන් ගෙන වේදනාව නිසා විඳින ගිනි. මේ ගිනි ඔක්කොම අරගෙන ජාති ගින්නකින් පෙළෙනවා විදිහේ. ජාතියක් උදාහරණ ගන්න ගිනි ඔය. එතන ජාති ගිනි වෙන්නකොට වාක් වෙනවා දැන් මේ රාගය නිසා ඔය මොකටද ගානෙම ගිනි විදිනවා රාගයේ නිමිති නිසාම තමයි තමන්ගේ බලාපොරොත්තු වෙන එකට විරුද්ධ දෙයක් එන ගාන ඒකෙන් දැවෙන්න ඕනේ මේ ජාති ගින්නේ දැවෙන මේ ගොඩක් අරගෙන ඒක වගේම ජාති ගින්න යව ජාති ගිනි නම් ඒක ජරාවට පත් වෙනවා ඒක මොකටද ගානෙම පිරෙන්න පටන් ගන්න මේ හැම එකක්ම පෙළෙනවා ඒ ඇහැ පෙළෙනකොට රූපේ පෙළෙනකොට චක්කු විඥානේ ඒකට අනුකූල නිසා පිළිනවා. චක්කු සංස්පර්ශයක් පිළිනවා. චක්කු සංස්පර්ශයෙන් ජනිත වේදනාවක් ඉදර පිළිනවා. ඒක හරියට වෙන්නනවා ගහක ඡායාව වැටෙනවා. ගහ හෙලෙන්නේ නැහැ කියන ඡායාව හෙලෙවිනවා වායි කියලා. වෙන්නා. ඒ වගේ ඇහැ පිළිනකොට ඇහැ අතුරු කරන රූපයක් පිළිනවා. රූපේ ඇහැයි රූපයයි පිළිනකොට චක්කු විඥානයක් පිළිනවා. මෙන්න මේ පිළිවීමට පත්තේ පිළිපිලි අනිත්‍යතාවයට වාදේ තම බලාපොරොත්තුතාවය විනාශ වෙනවා මෙන්න මේ විනාශ වෙන මොකද වෙන්නේ දුක දුක්ඛය කේකේ නැති අපි සංඛාර දුක්ඛයන් උඩ නැගෙන හැටි බලුවා ඉතින් ඒ වගේ දුක දුක්ඛයන් නැගෙනවා ඔය පෙළෙනකොට ඒ මොහතක් ගන්න එහි පිළිව මුල් කරගෙන ඒ වගේම රූප වල පිළිව මුල් කරගෙන මේ දුක දුක්ඛයක් නැගෙනවා මේ අනිත්‍යතාවයට පත් වෙනවා කියලායි මේකට කියන්නේ අනිත්‍ය වෙනවා කියන්නේ ඔන්නෝක අනිත්‍යතාවයේ දුක දුක්ඛයයි මේ මෙන්න මේ විදියට පත් වෙලා ඔය ජරා දුකේ ඉරවාදී එක මරණයට පත් වෙනවා මරණයට පත් වෙනවා කියන්නේ මොහොතක් ගානේ මරණයට පත් වෙනවා සම්පතෙන්ම ගිවිලා ඉඳ පිදිලා යන වෙලාවකුත් එනවා අර රූපය ඒ වගේම ඇහැ මේ අර විදියට වෙනස් වෙලා යනකොට
ඒ විදින විදින ගන්න අර රූපත් විදිලයක් ඇහැයි රූපයි දෙකම එක වගේ විදිනවා ඒතර චක්කු විඥාන හටගත්තේ ඇහැයි රූපයයි නිසා නම් චක්කු විඥානත් ඒ වගේම විදිනවා ඒතර සංස්පර්ශයක් කරන්න නම් ඒ ස්පර්ශයත් ඒක විදිනවා සංස්පර්ශය ළඟදී වේදනාවක් අතරම් විඳනිය ඒකත් විදි විදිය ඒතර මෙහෙම ගිහිල්ලා ඇහැ විදිලා ගියොත් ඉවරද ඒ ඇහි බලව පිළිම ඉවරයි නැවත ඔබේ කවර නෙමෙයි විදි ක්‍රමක්‍රම එවක් විදිහ විහරේ විදිහ යන අවස්ථා තියෙනවා ඒ විදිහ විදිහ ගානේ මොකද කරන්නේ අනේ මගේ ඇහැ දුර්වල වෙයි දැන් මගේ ඇහි ඉස්සරහාගේ පේන්නේ නැහැ දැන් මේකට බයක් එනවා අන්ධ වෙයි එහෙම වුණත් මොකද කරන්නේ ඒවත් බය නැහැ මොනවා කිව්වත් හරියන්නේ නැහැ වැහැරිලා වැහැරිලා ගිහලා ඒකාන්තේ විනාශේ නැහැ උපන්දාවේ හම්බ වුණේ ජරාවටපත් වෙලා නැරෙ නැහැ නිසා කවදින නැහැ හම්බෙලා නැහැ කාටවත් ඉනයි නැරෙනකොට මොකද වෙන්නේ එතෙක් විඳ දුකෝම දුක් වේද විඳලා විඳලා නැහැ කෙලවර වෙලා බැරිලා ගියාම මරණයේ කෙලවරේලා නිසා වෙන මොකුත් හරයක් ඉතුරු වෙන්නේ නැහැ. හරයක් ඉතුරු නොකරනා වූ ඇහැ රූපය තමයි මේ ඇතුළු කර කලි දර්ශන ආස්වාද විදිහ. එහෙනම් මේක දකින්න ඕනේ. දිගින් දිගටම එහෙනම් අපේ කිසිම දවසක අනන්ත සංසාරය. හරයක් පවතින ඇහැක් හම්බෙලා නැහැ. සදාතනිකව පවත්න්න ඇහැක් හම්බෙලා නැහැ. මේ වගේ දුක් විඳලා ඉඳලා කෙලවරලා මිදිර යන ඇහැක් හම්බ වුණා. එවන් වූ දුක් විඳලා කෙලවර රූප හම්බ වුණා නිසා ඒනි හරියක් ඇහැ රූපය කියලා ලැබිලා නැහැ. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් මොකද වෙන්නේ? ඒ විදින අවස්ථා වෙනකොට විශාල බයකින් පෙළෙනවා. ශනික වශයෙන් විදින උරත් ඒවෙන් පෙළෙනවා. විදිලා වැළකීලයක්. වැළකී කියන බයෙන් පෙළෙනවා. නම් කොච්චර පෙළවත් ඒ මොකද වැළකීලා යනවා. එතකොට අහෝ විච්චදී කියලා ඉතලක් පෙළෙනවා. ඒ වගේ සදාතම ඒක විදිලා යනවා. එතකොටත් පෙළෙනවා. මෙන්න මේ ආකාරයෙන් හඩගත්තු දේවල් විදිලා යනකොට ඇති වෙන්නා වූ උපරිණාම දුකේ විනාශයට පරිණාම මේ දුකේ අපි විදිනවා. මෙන්න මේ දුක් ගිරිය වලින් පෙළෙනවා. මේ ඔක්කොම දිගින්නේ. එතන මොනවද වෙන්නේ? ඔය කියනවා වූ ජාතිය පෙළෙනකොට ජාතිය නිසා ඇතිවෙන කරන විඥානත් පෙළෙනවා විදියට. ඒ වගේම ඒ පෙළීමක් පෙළෙනවා. පෙළීම නිසා හඩගත්තු යලි යලි බැලීමේ හැකියාවක් පෙළෙන්න පටන් ගන්නවා. බැලීමේ යම්කි ආස්වාදයක් ලැබුවා නම් දැන් ඒ ආස්වාදය ළමන්න බැලීමටත් පෙළෙනවා. නමුත් බලාපොරොත්තුවක් ඇති වෙනවා. ලක්ෂණ ආස්වාද කොච්චර බලන්නද බලන්න නම් කොච්චර වඳුද මේ වගේ අදහස් ඇති වෙනවා අන්න ඒතර මොකද වෙන්නේ මෙන්න මේ පිළිම නිසා මොකද වෙන්නේ අපි ජාති ගිනි ජරා ගිනි මරණ ගිනි කිව්වේ ඔය පිළිතුරු නැත්නම් අපි සංඛාර දුක්ඛය අරගත්ත දුක්ඛානුපස්සනාවෙන් බලන්න ඕනේ ඒ වගේම දුක දුක්ඛය දැක්කා අනිත්‍යතාවයටපත් වීමෙන් අනිත්‍යානුපස්සනාවෙන් දකින්න ඕනේ ඒ වගේ විපරිණාමයටපත් වීම දැක්කා විනාශයටපත් වීම දැක්කා අනාත්මපසලාවේ එදිය දකින්න ඕන. ඔය කියන අනිත්‍ය දුක අනාත්ම කියන දුන්නු මේ දුගිනි දකින්න ඕන. අන්නේ දැක්කට පස්සේ මොකද වෙන්නේ දැක්කලා පුරුදු වෙනවා. අපි නිතර මෙහි කරන්න ඕන ඇත්ත තත්ත්වය. ඇත්ත තත්ත්වය වහගෙන මායාවකට නැවතිලා මේ ගිනි අමතක කරලා ඉන්න නිසා අනාත්ම සංසාර ගමනක දුකෙන් නිදහසෙන්න බැරුව වෙනවා. මේකයි වෙන්නේ. ඒක දකින්න ඕනේ. ඇහැරිලා ජාතිගිනි ජරාගිනි මරණගිනි නැහැටි වෙපින්. ඉතින් එහෙම ජාතිගිනි ජරාගිනි මරණගිනි යමකට උරුමද? ඒ උරුමවන්නා වූ ඇහැ, එවදු උරුමවන්නා වූ රූපේ, එවදු චක්කු විඥානෙ, එවදු චක්කු සංපස්සේ, ඒකවත් චක්කු සංපස්සේ යා වේදනාව පිළිබඳව. යම් කිසි රාගයක් ඇති කරගත්තොත් මේක වටිනවා. මේක පවත්තන්න නැත්නම් කොච්චර හොඳද? මේ මදහතක් ඇති කරගත්තොත් කවදාවත් තමන් කැමැතියේ පවත්තන්න බැරි. ධර්ම ස්වභාවයක් දුරු කරගින් තමයි ඔය විදිහට අර කැමැත්ත ඇති වෙන්නේ අර රාගය හටගන්න. ඒ රාගය නිසා මොකද වෙන්නේ? ඒක එකේ පවත්තන්න බලාපොරොත්තු වෙන. ප්‍රියමනාපයෙන් පවත්තන්න බලාපොරොත්තු වෙන. ඒ රාගය අන්තා බලවත්. රූප රාගය අන්තා බලවත්. ඒ ධර්මන ප්‍රියමනාපයන් කෙරෙහි බැඳුණු හිත බලවත් වෙනවා. ඒ බලාපොරොත්තුව බලවත් වෙනවා. අනිත් බලවත් වෙනකොට මොකද වෙන්නේ? නමුත් ලැබෙන්නේ ඔය කියන ආබාධ හතරේ. ඔය ආබාධ හතරෙන් දකින්නවා මිසක් ඔයි වෙන්නේ කියලා දාගෙන ඒක අදිපති බලාපොරොත්තු ඇති කරගන්න බැහැ. ජාතිගිනි ජරාගිනි මරණගිනි හතරේම තමයි අපි රාගගින් රාගයේ බලාපොරොත්තු ඇති කරගන්න. රූප රාගය හොයන්න. එහෙනම් රූප රාගය හොයන්නේ අපතරම බලාපොරොත්තු වෙනවා නම් ඒ රූප රාගින බාධකම තමයි ඔය ජාතිගිනි ජරාගිනි මරණගිනි කියන්නේ. නැන අනිත්‍ය දුක අනත නිසා හටගන්න ගිනි ගොඩ. එතකොට මොකද වෙන්නේ? ඊ බලාපොරොත්තු වල විරුද්ධ දෙයක්මයි ඒක. එහෙනම් මොකද වෙන්නේ? රාගය හැම මොහොතකම ගිනි ගන්නන්නා වූ දෙයක් වෙනවා. රාගයේ විරුද්ධ දෙය එනකොට
ani mang kahasa kita balapurutin di ika, mana hitewin ni, kita berunda dia, minumnya dah hati kita berangkat, asa awi angkara ma balapurutan darsani pilihanu, ini cara macam, we balapurutan anu, we kian tahu dia hati jara mana gini orang tuh, dukkan jara orang mulu di leka, darah ni benda apa terbate, ani mikir orang, na kita balapurutin di ikni di berunda dia ini, we dah hati kita berangkat, minum ini sah mukti ini. Arakin raga gina lagi jawab tak? Ini raga gina lagi kan? Ini raga ini sah hatikan naau, soke baiknya. Even jawab ini patang kan? Raga jati soko, raga jati bayang ini tak ni kan? Ini hatikan naau kebawa, oleh akari soke bayang, adik kerana patang kan? Itu orang raga gini hatikan tak bawa. Abi bukan jekeran. Abi barang orang tu ni loko sebawa ini ni kan kita? Mereka tidak pinter, mereka banyaknya hariannya ke, ya tak pinter kita ni mewah berapa pun. Mewah cara kita ni berdiri lah, korang bader lah. Kau mari mewah jaya lagi, bagi berapa pun tu itu keragaman tu. Minum macam ni itu dia. Minum ni juga itu dia lah, hari tu kan orang orang berdiri. Anu, ini hari kan nama, hari kira, dua itu dia. Jadi ni macam kan, jadi bukan jaga ni. Oh, tamaki berapa pun tu itu keragaman itu. Ia dah ganja ya piye orang, jadi piye orang kan? Dewi nak arah ganja piye orang? Bukan jadi kan? Ia kerja biru tu dia ni pahang dah ni kau kiri. Biru tu dia ni pahang dah lah. Ia biru tu dia ni pahang gaya ini dah. Ati kerja ganja balan awak? Jam kiri dia ke? Lama kiri balap pun tu ikut kerja ganja kerana? Ani ini saya bukan dewi. Bisa arah dewi lah katakan. Ia dewi ni. Dewi Dewi ya, jadi dekat itu sahaja kahannya asyik tu. Jadi perempuan ini kerana tak perempuan guna petang kerana tuh orang tamai hidup boleh lagi hendi, hidup boleh lagi ada begini nak cara dulu hendi orang dia. Jadi dua jenis ini nak katakan tu, raga ini nak kuli katakan tu hendi kiri. Jadi raga ini nak katakan tu, ini raga yang bukti begini. Abi yang begini dia kerana, maka tapi ganne raga yang bukti begini ganne dia maka tu. Yang kita video tu, ini sahaja yang tiang yang ayat tiang kasarannya kerana kaki bukti jenis kerana kaki ini kerana apa? Aswad yang ke wahal bila ini kaki bukti jenis kerana kaki ini hanya tak malu kawan yang kerana apa? Jom tu nama apa? Yang ini bukan demi yang kita video tu, duga tiada wadi ini ini mana manusia katanya kali, anak tu sahaja ini tiri tak berani ini mana manusia katanya kali. Ira tiri sampawa ni kedudukan yang antara mak ibu di kalangan kaum ni antara mai kaum aswad yang bijinya boleh kerja, yang kini bijinya katikar kerja, awit tu bahasa ada apa? Papa, aniwa boleh kerja nanti duchar, ani duchar itu boleh kerja nanti mana awu sebab awit tu beti tak hidup apa ni awa, wek yang mana awu kaum ni, iwa kita duitnya ni nanti iwa, ni bukannya lagi hilang, ni rey berdilah, ataman hari ini mau berdilai kan, dukun ini tu hidup ini. Mahal inna katakan de, ananta kali aku jadi hebatnya, ni lagi ni hebat. Egal hebat, tau dia je ikut nari, dia tak ikut hari balap. Kau raga ni ni, dia tak ikut ni, aku dah. Moh ini ni sah, mereka pun ini. Tahu tahu, tiga tiga tu bawa tak ini anu, kau gini tu. Mereka begini ni ikut ni, mereka begini lah ber. Ini pasti ni ayu, atyal lah ber. Kau ada apa ni jemput orang kan? Bulan ni bulan orang pergi lagi kan? Aduh, mahal bukan darah awak, jadi dah antar de. Bagai bahagia itu, mahabapa kami berdegahlah. Satu-satunya bahagia itu dua tiada bahagia, nanti kali itu pun tidak bahagia pada. Minyak meteran mahabini boleh terbaik. Oleh raga gini, dresa gini, moha gini, ini boleh. Itu jati gini, jarak gini, warna gini, ini boleh. Raga gini, dresa gini, moha gini, oleh akar ini, keluarga berdegah. Itu yang bukan demi. Nawaitnya ni baru, sok gini, aku baca dia. Hanya sok yang tu begini ni. Kau ini dah hati kat tahu, ada gini gula, ini dah hari dewa gini. Ewa gini mereka dewa gini. Ewa gini mana, duka gini, kaya ke duka gini jadi dewa. Esok gula, doa mana lagi, manusia ke duka gini jadi dewa. Okey gini, upaya lagi, biar jadi gula, esok gula beri lah. Darah kan dia beri, naud, atta ni dia beri mahagini ni kita baca jadi dewa. Mana meja kaki. Wekine, ekolos gini kerana bodoh ente sendiri bernama, ehani sah, rupa ini sah, jaku binjani, jaku sampah sih, jaku sampah saja, wajan agir, mana meh bahari sah.
දැන් මේක සකස් වෙන ආකාරය ඔය ප්‍රමේයෙ තේරුම් ගන්න. එහෙනම් මොකක්ද සිද්ධ වෙන්නේ? දැන් මේක තමයි කියුවේ. ඇස ඇවිල්ලා ගත්තේ. රූපයව ඇවිල්ලා ගත්තේ. චක්කු විඥානයව ඇවිල්ලා ගත්තේ. චක්කු සංපස්සයව ඇවිල්ලා ගත්තේ. චක්කු සංපස්සජා වේදනාව ඇවිල්ලා ගත්තේ. කුමකින් ඇවිල්ලා ගත්තේද? කාමකින් ඇවිල්ලා ගත්තේය. ද්වේෂකින් ඇවිල්ලා ගත්තේය. මෝහකින් ඇවිල්ලා ගත්තේය. ජාතිකින් ජරාකින් මරණකින් ශෝකකින් පරිදේවකින් දුක්ඛකින් දෝමනස්සකින් උපායාසකින් ඇවිල්ලා ගත්තේ. මෙන්න ඇවිල්ලා ගත්ත ආකාරය. දැන් මේක මෙලිහි කරන්න නැතුව ආස්වාද වශයෙන් ගන්න බලාපොරොත්තු වෙනවා. අර දර්ශන ආස්වාදී නම් මායාවට ඉඳදී. මේ දර්ශන ආස්වාදී කියන මායාවක් අපි ගොඩනගා ගත්තේ අපේම මනස මුලාවටපත් වෙලා. ආස්වාදී කියලා කිව්වොත් මොකක්ද කියලා අපි දන්නේ. අපිම හදා ගන්නවා කියලා. යමක් ප්‍රියයි මනාපයි ඒක බලන්න නැත්නම් කියලා අදහසක් ඇති වෙනවා. අදහසක් ඇති වෙනකොට මොකක්ද වෙන්නේ? මේ ආස්වාදී අධ්‍යයන ක්‍රමයක් තියෙනවා. යම්කිසි ඇහැ මේ ඇහැ සකස් වෙලා තියෙනවා. යම්කිසි පෙළින් සහගත ස්නායු පද්ධතියක් අර. මේ පෙළේ ස්නායු පද්ධතිය යම්කිසි විදිහකට පීඩණයටපත් කරනවා. මේ පීඩණයටපත් කරන්නේ මේ ඇහැ ඇදිලා තියෙන ක්‍රමයක්. අනිත් පීඩණයටපත් වෙනකොට මේ ඇහැ විදෙන්ද පටන් ගන්නවා. කෙවෙන අවායකක් වෙනවා. ස්නායු වල සිද්ධ වෙන දෙයක්. ඒක ඉතර දායයක් ඇති කරනවා. ඉස්නායුගත මේ පෙළීම නිසා මනසර බලපානවා පෙළීම. ඒතකොට ලක්ෂණ නොබර ඉඳ බැලුවා. ඒතර ලක්ෂණ කියන්නේ තමයි ඒ ස්නායු නැවත පෝෂණය කරන සංයෝගය හදා. ඒ පියමනාපියක් ඇහැට එනකොට ඒ දර්ශනයේ ස්වභාවයක් එනකොට නැවත සංයෝගයක් නිෂ්පාදනය කරනවා ස්නායු වල. ඒතකොට ඒක පෝෂණය වෙනවා. ඌන්නේ නැන තාවකාලික. ඒතකොට අර දාහේ නැතුව එතකොට මානසික දාහේ తాවකාලික සංසිඳේ. මෙන්න මේකයි මේ ලක්ෂණ කියලා ප්‍රියමනාපයක් ඇති වෙන්න හේතු. ඇති වෙන්න ඔය ක්‍රමී. එතකොට දකින්න මේ වෙන්නේ ඔය ක්‍රමී. එතකොට ලක්ෂණ කියපහා ප්‍රියමනාපයක් ඇතිින්නේ ලක්ෂණක් හරි ආස්වාදයක් එන්නේ ඔන්න ඒ ක්‍රමී නිසා. එහෙනම් මේකට හේතු වෙන කය අපි හදන්නේ අපි විසින්ම ගොඩනගාගත්ත ක්‍රමී. මානසිකත්වයක් අපි ගොඩනගන බැලින්ද. දෙලීමේ හේතු කාරකවන කය ඔය මානසික ක්‍රියාකාරීත්වයේ නිසා කල්ප ශක්තිය හදාගන්න. අන්න ඒකයි මේ ලක්ෂණ දක්වන ආශාව කියන්නේ ඔන්නෝම එකක්. එතන නවුටි ඒක අපිම හදාගත්ත දෙයක් නිසායි ওই ලක්ෂණ දැකීම නිසා ඇති වෙන පෙළෙන්න පටන් ගන්නේ ලක්ෂණ ළඟින් නෑ. ඇහැ පෙළෙන්නේ අපිම හදාගත්ත දෙයක්. ඔබ නිසා මේ විඥානේ අපි පෙර භවීදී හැදුවා. අන්නේ හදාගත්ත ඒවා නිසා තමයි කියන්නේ අපි ඇහැයි ආදී වශයෙන් ගත්තහම අපි අවිද්‍යාවයි සංඛාර මේ අවිද්‍යාව තෘෂ්ණාව නිසා සංඛාර ගොඩනගලා ඒකෙන් අපි හදාගත්තා කර්ම බලය තණ්හා උපාදාන අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කිය. ඔය ටික හදාගත්තා. ඔය හදාගත්ත කර්ම භවයේ අපි හැදුවේ ඔන්නෝ කියනවා දහදුක් විඳලා. මෙන්න මේ ආකාරයෙන් දුක් විඳලා හදාගෙන හදාගත්ත කර්ම භවයක් ඇද්දී බොහෝ කෙනෙක් ඔය හදන කර්ම භවයේ තිරසංගත වෙලා සතරපා භවයේ ගියා. මොකද හේතුව අපි හැම වෙලාවෙම අප්‍රමාණ සංසාරී අපිට ගුරු ඇසුරක් නැහැ. ඒ වගේම කල්යාණ මිත්‍ර සම්පත්තියක් නැහැ. ඒ නිසා හැම වෙලේ මොකටද මොකද වෙන්නේ? මඩවදන ප්‍රියවත් මලාපියක් කියලා ආපුහම කාම අදහසක් ඇති වෙනවා. මේ පංචකාමියම මුල් කරගෙන නැත්නම් රූපකාමිය අපි සෙල්ලගත්තේ ඇහැ මුල් කරගෙන. ඒ රූපකාමිය මුල් කරගත්තාම ඇති වෙනා වූ හැඟීම් ඇලීමයි ගැටීමයි මුලාවයි දෙනවා මිසක් ඕකෙන් අහකරන පැත්තට නැඹුරු කරන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. උඩදාපු ගලා බිම වැටෙනවා වාගේ. ඒකේ ධර්මතාවය ඒක වාගේ. මේ මනව රූපකාමී ස්වභාවය මොකද්ද? ස්වභාවයෙන් ඇලෙනවා ගැටෙනවා මුලාවටපත් කරනවා කියන මේ ටිකයි පැතිගිනි. ඇලීමයි ගැටීමයි මුලාවයි නිසා ඇති කරන දුෂ්ටතාවයක් ඇද්ද? සතර පහකට උත්පත්තියට හෝ අනන්ත ප්‍රවෘතිපාපයෙන් දුක් විඳින හේතු වෙනවා මිසක්. සැනසුමකට ඒකක් වා හේතු වෙන්නේ. එහෙනම් මේවා තමයි අනන්ත සත්‍යය. සතර හැරිසන්න කොට ওই ටික තමයි සිද්ධ කරගන්නේ. අති කරාතුරකින් දුර්ලභ ලෝ 15 වෙනි කල්යාණ මිත්‍ර උත්තමයන් වහන්සේලා ඇතුළු කරලා යථාර්ථයේ දැනගත්ත කෙනෙක් විතරයි ඇහැ සංවර කරගෙන මේකේ විදෙන්න කටයුතු කරගන්න. ඒ බැලුවොත් ප්‍රමාණය බුදු පියාණන් වහන්සේ මෙන්නන්නේ මහ පොළොවේ පත් ප්‍රමාණය නියපිටරගත පත්තුට්ටක් තියෙනවා නම් කොච්චරද? මෙන්න මෙච්චර සුළු ප්‍රමාණයක් විතරයි මේ ඇහැ පිළිබඳව යථාර්ථයක් දැනගෙන නැත්නම් මේ ලෝකයේ පිළිබඳව යථාර්ථයක් දැනගෙන විදෙන්නේ. ඇහැ පිළිබඳව විතරක් නෙවෙයි වෙන්නේ ලෝකයේ යථාර්ථය දැනගෙන විදෙන්නේ. අන්නේ ලෝකයේ යථාර්ථය දැනගන්න වාග්යය තමයි
බුදු පියාණන් වහන්සේ දේශනා කළ ප්‍රමේය තමයි අපි ඔය 11 කින්නකින් ඉලිගන්න හැටි වැඩි වෙන්නේ. නමුත් ඔය ක්‍රමී අරගන්නවත් ඔය ක්‍රමී ලෝකෙට දින්නවත් ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා දින තාක්කල් ලෝකෙට හම්බ වෙන්නේ නැහැ. ඒ බුද්ධාන්තරයක් අති දුර්ලභයි. අති දුර්ලභ බුද්ධාන්තරයේදී ඔය ධර්මයේ අහන් ලැබීමත් අති දුර්ලභයි. ඒ වගේම ලැබුණ ධර්මයක් අනුගමනය කරලා හිටන් යථා භෝධිය පූර්ණ කරනවා කියන එක ඊට වඩා මහා පරම දුර්ලභ කාරණයක් වෙනවා. මෙන්න මේ වගේ අනිත් ලෝක සත්‍යය උපද වෙන්නේ හැමදාම අනාත්මයෙන් අනාත්මයට වැඩි වැඩි. මේ ඇහැ නිසා රූපේ නිසා ওই චක්කු විඤ්ඤාණ චක්කු සංපස්සජා වේදනා කියන මේවා අතුරු කරගෙන හටගත්ත මේ ගිනිගොඩට වැඩිලා අප්‍රමාණ සංසාරී අනන්ත ගින්නකින් දැවි දැවි සතරපා ගිනි විදිනවා. මේකයි සිද්ධ වෙන්නේ. එනම් යම්කිසි විදියක පෙර භවයේ යම්කිසි අපි හදාගත්ත ඇස රූපේ චක්කු විඤ්ඤාණේ චක්කු සංපස්සජා වේදනා කියන මේ පහ මුල් කරගෙන හටගත්ත මේ ගිනි ගොඩක් මැද්දේ මහා සංගරත්තයකට පත් වෙලා කවදා හරි මේ බුදු බණක් හරි අහලා එහෙම නැත්නම් යම්කිසි ඉරිසිවරු හරි කවුරු හරි පෙන්නපු කර්මඵල අදහන දහම පෙන්නපු මේ කෙනෙක්ගේ උතුමන්ගේ බණක් පසක් වූ අහලා එදවාගෙම දසවස්තුක විද්‍යා දෘෂ්ටියේ වෙන් වෙලා කරගත්ත යම්කිසි දස පුණ්‍ය ක්‍රියා ඒ වගේම මේ දස අකුසලයෙන් වෙන් වෙච්ච සුචාරිතේ මේ කියන කාරණා පෙර සසනේ කරගත්ත හේතුවක් නිසා තමයි අද මනුස්සත් බවක් ලැබලා හෝ මේ ඇහැක් අර ලබන්න ලැබලා තියෙන්නේ. නමුත් එහෙම කරලා ලබා ගන්න මොකක්ද? සුගතිය කියලා ලැබලා තියෙන්නේ ඔය කියන ගිනිගොඩ මිස වෙන දෙයක් නන්නේ. එහෙනම් ඇහැ රූපේ චක්කු විඥානේ චක්කු සංපස්සජා වේදනා කියන මෙන්න මේ ටික. බතු ඵලයක් වශයෙන් ලබා ගත්තේ පෙර බරිය දුක් විඳලා ගොඩනගා ගත්ත හේතුවයි. ඒ දුක් විඳලා ගොඩනගා ගත්ත හේතුව යම් කිසි විදියක සුචාන්ත කියන පැත්තෙන් ගත්තා නම් තමයි ඒ අද මේ දුක් විඳින ආදීම මේ සුගතියක කියන ඇහැ රූපේ චක්කු විඥානේ චක්කු සංපස්සජා වේදනා කියන මේ පහකට දැන් මේ උරුම වෙලා ඉන්නේ. නම් මේ පහේ ගන්න හරයක් නැහැ. එහෙනම් සුගතියක උපන්නා කියලා තියෙන ගිනි ගොඩක්. දුගතිය උපන්නොත් අනන්ත ගිනි ගොඩක්. ඒ වගේ 10000 ගුණයක් බැරි ලක්ෂ කෝටි ගුණයක් බැරි ගිනි ගොඩක් හම්බෙනවා. සුද්ධවතියනේ කියන්නේ. සුගතියට ගියහම රුවයක් නම් හම්බෙන්නේ නැහැ ගිනි ගොඩක් තමයි හම්බ වෙන්නේ. එහෙනම් අපි දකින්න ඕනේ. මෙතන ගිනි විකක් 11 ගින්නක් ඇරෙන්න තුන් භවයේම තියෙන 11 ගින්න විකක් ඒක හා දෙයක් නැහැ කියලා දකින්න ඕනේ. ඒකයි ඇහැ මුල් කරගෙන දැකිය යුතු ආකාරය. ඉතින් තේරුම් ගත්තහම දකින්නවා ඔය අපි එකක් ගැන කිව්වහම ওই දෙක කන නාසය දිව කය ආදී ඔක්කොම ගැන අපිට ওই විදිහටම ගන්න වෙනවා. මනස එක්ක. එතකොට අපි ඇස කන දිව නාසය කය ඇස කන දිව නාසය කය මන කියන මේ කය ගැනම ওই විදිහට බලන්න පුරුදු වෙන්න ඕනේ. අපිට එකක් විග්‍රහ කරනවාම හිතන්න පුරුදු වෙන්න ඕනේ. දැන් මේ පිටතට ලැබෙනවා සුතමය ඥානී ලැබෙනවා මේ ටික කියනකොට. දැන් මොදින් අහගෙන හිටියා නම් ඒකද කියනවා. ධර්ම දේශනාව අහගෙන මනස යවන සෝතාව දාන. එතන තම් පජානනා පඤ්ඤා සුතමේ ඥාන අන්නේක ඒ අවධානය යොමු කරලා හිතල අරගෙන හිතන්න පුරුදු වන සුතමේ ඥානිය ලැබෙනවා. මේ පළවෙනි ඥානිය පහළ වෙන්න ඕන. ඉවත් දකින්න එහෙමයි. එහෙනම් මේ ටික අහගත්තාම දැන් සෝතාවදානියට ලැබිලා සුතමේ ඥානිය පහළ වුණා නම් දැන් මේ කියපු දේට අනුව ඇහැයි රූපයයි චක්කු විඥානයයි චක්කු සංපස්සයයි වේදනාවයි කියේ. මෙන්න මේ ටික. ජාතිගින්නේ, ජරාගින්නේ, මරණගින්නේ දැවෙන හැටි. ඒ වගේම කාමගින්නේ, ද්වේෂගින්නේ, මෝහගින්නේ දැවෙන හැටි. ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ගින්න වලින් දැවෙන හැටි. මෙන්න මේ කියන ටික දැන් තවට තේරෙන්න ඕනේ. හිතලා බලන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම හිතලා බලාපුවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔය විදිහට චින්තාමය ප්‍රඥාවක් එයි. දැන් චින්තාමය ප්‍රඥාව ආවට ඊළඟ කල්පනා කරලා බලන්න ඔය අනුසාරේ. කන ගැනත් බලන්න පුරුදු වෙන්න ඕනේ. ශබ්දය ගැනත් බලාපොරොත්තු වෙන්න. දකිත පුරුදු වෙන්න ඕනේ. ඒක දැන් ආයි තහන්න ඕනේ. මේ කියපු අනුසාරයෙන් දකින්න තමයි මනස මෙහෙයවන්න ඕනේ. ඒ වගේම බුද්ධිය මෙහෙයවලා මෙනෙහි කරන්න. අන්න බලනකොට තීනුවනි මෙනෙහි කරනකොට වේදන පටන් ගන්නවා. අන්න ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. මොදින් මෙනෙහි කරනකොට වේදන පටන් ගන්නවා ඔය ටික. අන්න යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රඥාවෙන් මෙනෙහි කරන්න පටන් ගත්තා. කනක් මෙහෙමයි. ඔය ඇහැවාගෙන ඇහැට කිව්ව ටිකම තමයි කනට දීන්නේ. ඒ වගේම ශබ්දේට අර රූපේට කිව්වා වගේම තිබෙන්නා වගේ තමයි ශබ්දේ මුල් කරගෙන තියෙන්නේ. ඒ වගේම චක්කු විඥානිය මුල් කරගෙන කිව්ව ගිනි ටික තමයි සෝත විඥානිය මුල් කරගෙන පහළ වෙන්නේ. චක්කු සංපස්සේ මුල් කරගෙන තිබුණා වගේ තමයි සෝත සංපස්සේ මුල් කරගෙන පහළ වෙන්නේ. චක්කු සංපස්සේ ජා වේදනා මුල් කරගත්ත ගිනි තමයි සෝත සංපස්සේ ජා වේදනා මුල් කරගෙන පහළ වෙන්නේ. අතීතයේ හැටගත්ත මහා ගිනි ගොඩක් නිසා
ඉබඳම සතරපාගත වෙන්නා වූ කනක් සබ්දයක් සෝත විඥානිය සෝත සම්පත්තිය සෝත සම්පත්තිය වේදනාවක් අනන්ත දුක් විඳගෙන යන හම්බෙන්නේ පැත්තක් හම්බෙනවා බොහෝකොට අති දුර්ලභ කෙනෙකුට විතරක් උගතිය කියලා ඒ ගින්නේ පිටිච්ච දෙයක් නම් පොළවත් හම්බෙන්නේ ගිනි අලු පොඩ්ඩක් යන්තම් අඩු දෙයක් හම්බෙනවා ඒ දිනේ මේ දැන් තියෙන ওই දුක් වලමයි එන කල මුල් කරගත්තේවත් ওই විදිහට දකින්න පුරුදු වෙන්නේ ඒ වගේ නාදී මුලින්ම හිතන්න පුරුදු වෙන්න ඕනේ මේක ඇතකල දිවනාදී ශාරීරියේ මනගැට ඔය ක්‍රමින් හිතන්න පුරුදුනො අන්‍යයන් කියනවා චින්තාමේ ප්‍රඥාව බහතු දැන් ඔය දැන් ප්‍රඥාව දෙයක් කාලයක් උදා සුතමේ ප්‍රඥා චින්තාමේ ප්‍රඥා දැන් මෙන්න මෙතෙන්ට එනකොට ඊයර දකින්න බලන් ගන්නවා එහෙනම් මේ කියන ඇතකල දිවනාදී ශාරීරියේ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන්නේ චක්කු විඥාන රෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන්නේ චක්කු සංපාත රෝත සංපාත කාය ගාන සංපාත ජීවහා සංපාත කාය සංපාත මනෝ සංපාත කියන්නේ චක්කු සංපාතජා වේදනා රෝත සංපාතජා වේදනා ගාන සංපාතජා වේදනා ජීවහා සංපාතජා වේදනා කාය සංපාතජා වේදනා මනෝ සංපාතජා වේදනා කියන්නේ මෙන්න මේ ලෝකේ කිව්ව සියල්ල උත්තරයි ඔය ලෝකේ කිව්ව සියල්ලම 11 කින්නේ ගිනි අරගෙන මේ 11 කින්නේ ගිනි ගත්තා වූ ලෝකයේ තුල මොනවද මේ ගිනි හටගත්තේ සංඛාර වලින් හටගත්ත ගිනි දුක දුකේ දුකානුපස්සනාවෙන් දකින්නවා ඒ වගේම පෙරෙන් නිසා හටගන්න ගින්න මේ අන්‍යතාවයට පත්වීමේ දුක් දේවා සංඛාර නිසා හටගත්ත දුක සංඛාර දුකේ ඒතර ඒක දකින්න ඕනේ දුකානුපස්සනාව ඒ වගේම පෙරෙනවා අන්‍යතාවයට පත්වීම නිසා ඊ හටගත්තා වූ අන්තරමග් ගිනියක්ද ඒ ගිනි ඔක්කොම හටගත්තාම දුක දුකයක් ඇති කරලා අන්‍යතාවයට පත් වුණා අනිත්‍යානුපස්සනාව කියන එක දකින්න ඕනේ ඉවරම හටගත්ත බිලිබිලි වැලසිර යනවා කිසිම හරයක් ඉදිරි කරන්නේ නැහැ දුක දැක්ම විතර කිසි දෙයක් ඉදිරි කරද්දී හරයක් නැති දෙයක් පස්සේ යනවා මේ අසාර දෙයක් දකින්න අපිට වෙල එකක් නැහැ කියලා ඒක කියනවා විභවයේ නැති වෙනවා ඉන්න දකින්න ඕනේ ඒකත් කියනවා අනන්තාන පස්සනවා මෙන්න මේ ත්‍රිලක්ෂණිය අනුව දැක්කා කියන්නේ ඔයදි කොහොම දකින්නකොට මෙහෙම දකින්නකොට දකින්නවා එක දෙයක් අසාර ලෝකයක් ඉඳලා මොන සාරත්වයක් නොවටිනා ලෝකයක් ඉඳලා මොන වටිනාකමක් වටිනායි හරයක් තියනවා කියලා ගන්න කිසිම දෙයක් ලෝකේ දුන්නා ඇත්තේ නෑ කියන තමයි වැටෙන්න පටන් ගන්නවා මෙන්න මේ වැටෙනකොට ලෝකේ වටිනාකම මනසෙන් බහින වටිනාකම බහින පටන් ගත්තා මේ අසාර ලෝකයේ අතුරේ මොනව අල්ලගත්ත මොනවද ගත්තේ මොනව හොඳයි කියන්නේ මොනව එහෙම බලන්නේ මොනව හොඳයි කියලා ගත්තද කොහේ යන්නද මොනව කරගන්නද හරියක් නෑ මෙන්න මේව අදහසක් කියන පටන් ගන්නවා මෙන්න මේ අදහසක් ඉඳ පටන් ගන්න මූලික අවස්ථාව වෙනකොට කියනවා දුක පිළිබඳව යථාර්ථය දකින්නා වූ දුකානුපස්සනාව දකින්න මොකද්ද මේ ලෝකේ තිබෙනා වූ ඔක්කොම හරයක් නැති දුක් ගොඩක් නිසා වෙන ගන්න දෙයක් නැහැ කියලා අර හැඟවිලා තිබිච්ච දුක්ටිය වතුරා දකින්න පටන් ගන්න. ඒ හැඟවිච්ච දුක දකිනකොට ඒ දුක දකින ඥානයක් පහළ වෙනවා කියන දුක්ඛේ ඥානක් පහළ වෙනවා. ඔබට දුක්ඛේ ඥාන. ඉතින් මොකද වෙන්නේ? මේ ආස්වාදයන් පස්සේ හවායන මුලාව නිද මේකේ හේතුව කියලා දකින්න දුක සම්දී ඥානම් පහළ වෙනවා ඥානෙ පහළ වෙනවා මේ ආස්වාද මායාවේ නිදහත් වෙලා ගියා නිදහත් වුණා නම් මේ නැවතවරයන් මේ දුක් වල ගුරු වල හදගන්නේ නැහැ නේ කියලා අත්හැරෙන්නේ මෙහෙම නිකන් නෝනක් පහළ වෙනවා ඒක නිකන් දුක නිරෝධේ ඥාන ඊළඟ මොකද කරන්නේ මෙන්න මේකද කරන්න තියෙන මොකද්ද මෙච්චර කල් මේ වැහිලා ගියේ ආස්වාදයන් පස්සේ ආස්වාද වශයෙන් බලන මුලාව අත්හැරලා මේ විදියට යටි යටි සිහි කරන්න ඕනේ මේ ඇතිසක් ඉතින් රන්නේ සුව එකන මොකද වෙන්නේ? ඒක තමයි මේකෙන් විදියට තියෙන එකම මාර්ගයේ මම දැන් මෙතික් මේ ආශ්‍රාවියගේ විදියට ඉදහත් වෙන ප්‍රභාවේ ආවේ මේ විදියට වෙරීමෙන් කියලා දැක නැතුව දකින්නවා. මේක නේද මාර්ගයේ කියලා දුක නිරෝධ ගාමී ප්‍රතිපදාය ඥාන. මෙන්න මේකේ දකින්නට කියනවා අයං උදෙති වික්‍රේ සම්මාදිට්ඨි. මෙන්න මේ කියන ඥාන සම්මාදිට්ඨි. බුදුරණන් වහන්සේ පෙන්වන සම්මාදිට්ඨිය පෙන්වනවා. මෙන්න මේ තමයි ඉතේලාව ආර්ය අෂ්ටාංග මාර්ගයේ පහළ වන සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිය පහළ වෙනකොට ওই කියේ පහළ වුණා නම් ওই සමගම මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ සම්මාදිට්ඨිය සමගම දැන් ਉਹ මෙච්චරකම් කරපු කල්පනා වෙනස් වෙනවා. මොකක් නිසාද? යථාර්ථය දැක නිසා. ලෝකේ පිළිබඳව සියල්ල පිළිබඳ යථාර්ථය තමයි වැඩෙහිච්ච නිසා. වැඩෙහිගෙන එනේ මට්ටමද? මොකද වෙන්නේ? ලෝකේ පිළිබඳව අනේ වෛර කරලා ක්‍රෝධ කරලා මේ ලෝකේ අන්නකොට තරක තරක කරලා මොනව මට ඇතුළු කරගන්න? මේ ලෝකේ මොනව අල්ලගන්න? මොනවද මම බදා ගන්න යන්නේ හරයක් නෑ මෙන්න මේ අදහස ආපුවාම තියෙන සංකල්පනාවක් අයිති කියන අව්‍යාපාද සංකල්පන. ඊතර මේ හිඟි කරලා හිංසා කරලා පීඩා කරලා මම මොනව රැක ගන්නද
මොනවා මේ පොදිලහක් වැදගත්ද? එහෙම ගන්න හරයක් මේ ලෝකේ නෑ කියලා දකින්න ඕනේ. අවිනිද්දා සංකල්පනා ඇති වෙනවා. අනිත් මේ ලෝකේ ඇලිලා ගැලිලා කාමයන් බදාගෙන ඇතුළු කරනවා. මේවා ආස්වාදයන් පස්සේ ඇලි ගැලීනේ මොන හේකටද? මොන හරයකටද කියලා අදහසක් කියනවා. මෙන්න මේ ධර්මහම කියනවා නිකම්ම සංකල්පන. එන අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ නිකම්ම සංකප්පෝ අයමුදින් සම්මා සංකප්පෝ කියන දෙවෙනි මාර්ගහමේ සම්මා දිට්ඨිය පහළ වෙනකොට ඒකමා ඒ නිසාම පහළ වෙනවා. ඒ දකි පෙන්නන මොකද්ද? න චේතනා ගන්න. චේතනාවෙන් ඉඳ කරන්නේ දෙයක් නෑ අනික් වල. සම්මා දිට්ඨිය පහළ වෙනකොටම පටිච්චසමුප්පාද කියනවා ආර්යඥානික මාර්ගය පහළ වෙනවා කියලා පෙන්නන ඔය ආකාරයේ. එතන මොකද වෙන්නේ? එයා දකින්න. එතන මොනවද මේ ලෝකේ බොරු කියලා මොනවද රවට්ටන්නේ? මොනවද බන්නේ? මේ මුලා ලෝකේ තුල අසාර ලෝකේ අතන බොරු කියනවා මොනවද ලබා ගන්නද? කියලා කියලා අපි බිදෝරම මොන හරියක් ලබා ගන්නද? පරුස වචන කියලා වයින්නේ මොන හේතුවද? ප්‍රලාපකීකේ මේ ලෝකේ මොනවට ආස්වාදයක් වශයෙන් මුලා ආස්වාදයක් වශයෙන් රැක් කියන්නේ මුලා කතා කිය කිය ඉන්නවා. වැඩක් නැති හරයක් නැති කතාවල් දී මට වැඩක්. ඔන්නුම් අදහසක් ඉන්න වැඩක් ගන්න. ඕවටින විරති ඡයිතතික කියවත් මාර්ගාංග. මොකද ඉන්නේ? මුසාවාදා වේරමණි මිසුනාවාදා වේරමණි පරුසාවාදා වේරමණි සම්පප්පලාපා වේරමණි අයම්පුජ දිවිකවේ සම්මා වාචාගිය මෙන්න මේකයි. ඔය සම්මා වාචාගියන මාර්ගාංගය හද ගන්න. අන්න ඒකෝද මොකද වෙන්නේ? මොනතර පාඩකහද සම්පහිංසා කරන්නේ? තොරමෙර වචන කරන මොනමක් මොනවා ලබා ගන්නද? සුරා දුරු දුරාචාර පති ගුණාස්වාදයක් විදිහට ප්‍රහාරයක් නැති ලෝකෙ. අසාර ලෝකෙ. වැඩක් නැති ලෝකෙ. ඔය අදහස ඉන්න පටන් ගන්න. එනකොට මොකද වෙන්නේ? පාණාති පාතා වේරමණි අදින්නා දාන වේරමණි කාමේසු විචාචාර වේරමණි අයමුදින් දිවික සම්මා කම්මන්තෝ කියන මාර්ගාංගය වැඩෙනවා. ඒකත් ඔය එක්කමයි වෙන්නේ. සම්මා දිට්ඨිය එනකොට අනික ඔක්කොම වැඩෙනවා ඔය ක්‍රමෙ. අපි දැනගෙන හිටියට තමයි වැඩෙනවා. ඔය පෙන්නා දෙන්නේ වැඩෙන ආකාරය තේරුම් ගන්න. එතන මොකද වෙන්නේ? දැන් එයාගේ ජීවිතේ මොනවද පවතින්නේ? දැන් එයාගේ ජීවත් වීමක් කියලා තියෙනවා ලෝකෙ. ත්‍ත්වයා ජීවත් වෙනවා කියන වචනයක් තියෙනවා. ඔය ජීවිත, ජීවත, ඔබ තෝරා ගන්න. මේ ලෝකයා දී කියන දෙයක් තියෙනවා. දී කල යුතු දෙයක්. දී කියලා කියන්නේ පිළිගුල් කල යුතු දෙයක්. ඉවත් කර යුතු දෙයක්. අට්ටියේ දිහරා දිගුච්චද. දීපු කියලා ඉකරණ කිය අමුදිරන් ආදී පෙන්නවා බලක් නැති ඒක. අන්නේ දිගුච්ච දිගුවෙත් ඒකයි. එහෙනම් ඔය වත මොකද්ද දැන් මෙන්නේ? එපා කිව්වේව අල්ලගෙන යන වාද. ජීවෝ කියලා අයින් කළ යුතු ඒවා ප්‍රියයි මනාපයි අල්ල ගන්න වදක් ආවම ජී වදක් වෙනවා ජීවිතක් කරගෙන. ජී විතේ හැදෙන්නේ ජී වද හැදෙන්නේ තෝකේ. ඕකෙන් අජීවීය තත්ත්වයට යන්නේ. ආජීවී වෙන්නේ. නා සම්මා ආජීවීයට වත් වෙනවා කියන්නේ මොකද්ද? ඔන්න හරියෙන් දැනගෙන මේ යථාර්ථය දකිනකොට ඔය වැඩක් නැත්තව ආස්වාදයක් අපතේ ආස්වාදය සදාමව ජීවත් වෙන්නේ. මොන වටද ජීවත් වෙන්නේ නැති. මනවලන රූප වශයෙන්ද මනවලන ශබ්ද වශයෙන්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන්ද ඕවගෙන ඉන්නත් මම ඕවා ජීවත් වෙන්නේ නැහැ. ඔන්න ඔය ගහක් වුණාම ජීවිතේ සම්මා ආජීවීට වත් වෙනවා. ඔක තමයි ආර්යයන්ගේ සම්මා ආජීවී. ඉත් වෙල්දාන ග්‍රහියද නතරින් කිරු මෙලු ටික කතා වෙන්නේ එහෙම එකකුත් තියෙනවා. ඒක ලෞකික වන්නා වූ සම්මා ආජීවී. මේ ලෝකෝත්තර සම්මා ආජීවී තෝරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්ම සම්මා ආජීව කියලා. මේ සම්මා දිට්ඨිය 15 දහම මාර්ගාංග ඉතුරු හතරත් කියලා පහක් පහල වෙලා පහකින් සම්පූර්ණ වෙනවා. මෙන්න මේක කියනවා සීලයේ සකස් වුණා. ප්‍රඥාවේ සීලයේ සකස් වුණා. මේ ප්‍රඥාවේ සීලයේ සකස් වුණාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ සකස් වුණු ප්‍රඥාවෙන් සීලයේ සකස් වෙලා ආවට පස්සේ මෙන්න මෙතන ඔබට ඥානයක් පහළ වෙලා තියෙනවා දැන් මොකටද අප්‍රමාද වී මේක පූර්ණ කරගන්න මේ ලෝකේ අසාරයි අසාර ලෝකේ මහ භයානකයි භයානක බව වැටහෙන්න වැටහෙන්න මරණය ගැන දීවෙන්න දීවෙන්න අප්‍රමාද මේක තේරුම් උත්සාහ කරලා වීර්ය කරලා මේක වදා ගන්න ඕනේ යලි යලි යථාර්ථයේ දී කරන්න ඕනේ කියලා මේ ආවර්ජනා කරන්න විදර්ශනාට ඒක ඉඳ නඹුරු වෙනවා මෙන්න මේ නඹුරු වෙලා හදේතු කරන්න මේ කියනවා හැම මාර්ගාංගයක් ගානින් උත්සාහයේ වීර්යය නැගෙනවා එය සම්මා දිට්ඨිය තව පූර්ණ කරගන්න. සම්මා දිට්ඨිය පටන් ගන්න තියා තව පූර්ණ වුණේ නැහැ. අරිහත්ත්වයට පත් වෙනකන් සම්මා දිට්ඨිය පූර්ණ වෙනවා. අන්නේ පූර්ණ කර ගැනීමේ උත්සාහයේ නගර ගානේ අනිත් සියලු මාර්ගංග පිළිවඳව වායාදී වැඩ කර පරිවාර කරගන්න. සීනෝණින් යුතුව හටේතු කරනකොට සම්මා දිට්ඨියට පත් වෙන්න අනිත් සෑම මාර්ගාංගයකම සීනෝණින් වැඩ කරන. සීය වැඩ කරනවා. එතන සම්මා වායාම ධම්මා සති කියන මාර්ගාංග දෙක ඔය කිමුනි කිව්ව මාර්ගාංග පහ වට කර බක්කු ඉදෙනවා මෙන්න මෙතන පරිවාර කරගත්තාම මෙහිනවා ආර්ය ධර්මයේ තුල මාර්ගාංග හතක් ඔය හත පිළිහිලා ඉන්නකොට මොකද වෙන්නේ ඔය ධර්මිය අහලා
ධර්මාවබෝධය ලැබෙන මොහොත වෙයි. පීඩනා වූ මහා අකම්පිත භාවයක් ඇති වූ අසාර ලෝකයේ අත්‍යවි විදාර්ථී කුච්චල සාන්ත ප්‍රණීතද කියලා. අනිත්‍යයෙන් එතකොට ඇලීමේ ගැටීමේ අත්‍යලා ඉඳන් සම්මා සමාධිය නැවති මාර්ගාංගී අටවැණියට පහර වෙනවා. ඔය අටවැණිය එකහිදක පහර වෙන්නේ යම් මොහොතක් පහර වුණා නම් ඒ මොහොතේ ඒ දැන් දෛකාන්තයේ මාර්ග ඵලයකට පත් වෙන මොහොතක් වෙනවා. ඒ නිසා පරම අවස්ථාව ධර්ම ශ්‍රවණය කිරීමත් එක්කලා ඒ අවධානයේ ඉන්න මොහොතේ බොහෝ බලවත් වෙනවා. ඔය කියන අසාර ලෝකෙක මොනවත් අත නිදාතිව කුච්චර සාන්තක ප්‍රණීතද කිය ඔය ධර්මයත් එක්ක වැටෙන්නේ තවද ඒකාන්තී සෝවාන් ඵලයට පත් වෙන කලු මාර්ගාංගයේ පූර්ණේ කරගත වෙනවා. එතන පටන් ගෙන තමන් නිතර නිතර කල්පනා කරන නැවත ආධාරයක් පවතින්නේ බණකි ධර්ම ශ්‍රවණයේ තිබුණත් නැතත් ආතල් තමන් ලබන්න පුළුවන් ওই විදිහ විදර්ශනාව දීගෙන යනකොට අසාර ලෝකේ මොනවත් අල්ලන්නේ අකි අත්දැකලා ගිහිල්ලා අත්දැකපුවා මුත්තේ සාර්ථක ප්‍රණීතද කිය අත්දැකීම අවස්ථාවක් කියලා ඔයගේ අවස්ථා හතරක් පූර්ණ වෙච්චාමයි අරිහත් වෙනපත් වෙන්නේ. අරිහත් උන්වහන්සේ සම්මාදිට්ඨිය අග සම්පූර්ණයෙන් පූර්ණ කරලා ඉවරයි. ඒ පූර්ණ කරගැනීමේ ප්‍රතිඵලය තමයි අවසානයේදී ඔය කියනා වූ යථා භෝධයේ පූර්ණ වෙන අරිහත් වෙනපත් වීම. ඉතින් ඔය මූලිකව අරගත්ත එකකින් තේරුම් ගන්නගෙන ඔය දේ පූර්ණ කරගන්න බුද්ධ වෙන්න ඕනේ. ඒ පූර්ණකම යථා භෝධිය ලබා ගන්න උත්සාහ කරන්නේ සෑම සිද්ධාන්තයක් යක්ක් වේවා.